හරි. හොඳයි පුතාලා දැන් අපි අද දත්ත නිරූපණය කියන පාඩක අපි ගිය සතියේ මම දැන් ඉවර කරා. ඒක තව පොඩි ගාණක් හෝ දෙකක් අපි හදලා ඊළඟ පාඩම ගුණෝත්තර සේටි පාඩම පටන් ගන්නවා අද ක්ලාස් එකේ. හරි මම ඒකේ ඔයගොල්ලන්ට ගණන් හදන්න දුන්න අද සංඛ්‍යාත බහුවාශ්‍රේටි කරා. නේ? ඔව් අපි අන්තිමට එක ගාණක් හදුවා. චතුර්ථක ආ පළමු චතුර්ථකය නේ දෙවන චතුර්ථකය තුන්වන චතුර්ථකය අන්තස් චතුර්ථක පරාශේෂ වීම හොඳයි එක ගණනයි නේ හදුවේ ඈ සමුචිත සංඛ්‍යාත වගුව සහ සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇන්දා නේ එක ගණනක් හදුවා මේ සතිය ක්ලාස් එකේ තව අපි ගානක් හදමුනේ හරි හැමෝම ළමයි එන්න ප්‍රශ්නාංක අපි අච්චුපොතේ ගානකට එමු 15 4 අභ්‍යාසයේ අච්චුපොතේ ගානකට එමු හරි 15 4 අභ්‍යාසයේ දානිපන් 15 4 අභ්‍යාසයේ අච්චුපොතේ ගානක් හරි ඒක හැම එකෙම බිඳුවෙන් පටන් ගන්න ගණන් තියෙන්නේ නේද? අමනේ මේක පොඩ්ඩක් අපි ඉමුකෝ මිශ්‍ර අභ්‍යාසවල ගණක් තියෙනවා. අර මම ඔයගොල්ලන්ට කිව්වා පොඩි වෙනස් විදිහට එන ගියා මිශ්‍ර අභ්‍යාසවලට එන්නකෝ මිශ්‍ර අභ්‍යාසවල අච්චපොතේ අච්චපොතේ මිශ්‍ර අභ්‍යාස වල තිනා පුතේ ගාන දෙවෙනි ගාන මිශ්‍ර අභ්‍යාස වල ප්‍රශ්න අංක දෙකට එන්නේ හමුණාද 121 පිටුව නේද අච්චපොතේ 121 පිටුව මිශ්‍ර අභ්‍යාස වල ප්‍රශ්න අංක දෙක මිශ්‍ර හමුණනේ හරි ඒක පොතේ තියෙන්නේ මෙහෙමයි කාර්යාලයක සේවකයන්ගේ වයස් පිළිබඳව රැස් කරන ලද තොරතුරු ඇසුරෙන් පිළියෙල කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ හරි දැන් ඔය වගේ වෙලාවකද ඔගේ අඳින්න දීලා තිනවා මොකද්ද ජාල රේඛයේ මම දැන් අඳින්න යන්නේ නැහැ ජාල රේඛයේ අඳින්න ඕගොල්ලෝ කොහොමද දන්නවනේ නේ අපි ඒක දැන් අඳින්න යන්නේ නැහැ අපි දැන් අඳින්නේ සංඛ්‍යාත බහුවාශ්‍රය අඳින්නෙත් නැහැ. හරි ඒ දෙක අඳින්න යන්නේ නැහැ. ඒක ඕල් පස්සේ අඳින්න ජාල රේඛයයි සංඛ්‍යාත බහුවාශ්‍රය මතකයිනේ. අපි දැන් අඳින්න හදන්නේ පුතේ ඔගේ සමුචිත සංඛ්‍යාත වක්‍රය. හරි සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා ඊට පස්සේ සමුචිත සංඛ්‍යාත වක්‍රයේ ඇසුරින් අංචස් චතුර්ථක පරාසය හොයන්නයි හදන්නේ. ඒ කියන්නේ පළමු චතුර්ථකය හොයාගන්න වෙනවා, තුන්වන චතුර්ථකය හොයාගන්න වෙනවා. ඒ දෙකේ වෙනස තමයි අපි ගන්න ඕනේ. හරි. ප්‍රශ්නාංක දෙකේ ඉස්සෙල්ලාම අපි දැන් ජාල රේඛයේ රෝම ඉලක්කන එක අඳින්න කියලා දීනවා මම ඒක දැන් කරන්න යන්නේ නැහැ සංඛ්‍යාත බහුවාශ්‍රයත් අඳින්න කියලා දීනවා හරි ඒක ඔයගොල්ලන්ට දැන් පුළුවන් ජාල රේඛයේ අපි ගණන් 3-4ක් හදුවානේ සංඛ්‍යාත බහුවාශ්‍රය ඇඳීම ඒක පුළුවන් ඈ ඔබම දැන් කිතන මේකේ හදන්නේ රෝම ඉලක්කන් 3 සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්නයි හදන්නේ හරි දැන් මේකේ කාර්යාලයක සේවකයන්ගේ නෑ නෑ ඔහොම ගානක් එන්නේ එකම ගාන දෙකම අඳින්න එන්නේ එක්කෝ ජාල රේඛයයි සංඛ්‍යාත බහුවාශ්‍රයයි එනවා නැත්නම් සමුචිත සංඛ්‍යාත වක්‍රයයි ඒකෙන් අපිට අර හොයන ඒවා හොයන්න එච්චරයි දෙක ඔක්කොම අහන්නේ එකම ගානිය දැන් මේකේ ඔය ඔක්කොම තිබ්බට හරිද සාමාන්‍ය පෙළ විභාගයට එන දෙයකට ගියේ ඔක්කොම අහන්නේ අඳින්න
ජාල රේඛියත් අඳින්න කියලා සංඛ්‍යාත බහුවක්ෂයත් අඳින්න කියලා සම්මුති සංඛ්‍යාත වක්‍රයත් අඳින්න කියලා ඒ ඔක්කොම දෙන්නේ නැහැ. එක්ක ජාල රේඛයයි සංඛ්‍යාත බහුවක්‍ෂයයි අඳින්න දෙනවා. එහෙමත් නැත්නම් ගානේ දෙන්නේ සම්මුති සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි. අපි මේක උදේ සම්මුති සංඛ්‍යාත වක්‍රය අඳිමු. රවිදු හරිද? හරි හොඳයි දැන් මේකේ මෙහෙමයි දැන් අපි සමුදිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කලින් පුතේ අපිට ඕනේ නේද අර සමුදිත සංඛ්‍යාත වගුව මතකද ගීසති මං එක ගානක් ඇදුවනේ ඔව් දැන් ඒකේ අර ප්‍රස්තාරය සමුදිත සංඛ්‍යාත වක්‍රය වක්‍රය කියන්නේ පුතේ අපි අඳිනවා ප්‍රස්තාරයක් අර මේ වගේ එනේ ලස්සන කියන්නේ ගන්න වක්‍ර රේඛාවක් වගේ තමයි එන්නේ වක්‍රයක් කියන්නේ ඒකයි හරි ප්‍රස්තාරයක් අඳිනවා නේ අක්ෂර දෙක නම් කර ගන්න වෙනවා ඒකේ පස්තරේ ඇඳහම මේ වගේ වක්‍රයක් නෙමෙයි ඒකයි ඒකට සමුදිත සංඛ්‍යාත වක්‍රය කියලා කියන්නේ ඔව් ඒක අඳින්න කලින් පුතේ අපිට ඕනේ නේද මොකක් ඕනේ වෙනවද ඈ අපි අර පොඩ්ඩක් ඔය දෙන වගුවම අපි ඇඳලා තව පොඩි ඕකට පොඩි තීරයක් එකතු කර ගන්නවා මොකක්ද ඒ තීරේ කාටද මතක මං ගිය සතියේ එක ගානක් හැදුවා ඔය ගාණි දෙන වගුවම අරගෙන ඕකට තව එක පොඩි තීරයක් අපි එකතු කර ගන්නවා ඊට පස්සේ තමයි අර මේ ප්‍රස්තාරේ වක්‍රය අඳින්නේ ඈ මොකද්ද මේ එකතු කරන තීරය ඔය ගාණි දෙන වගුවම අපිට ඇඳගන්න වෙනවා කො අක්කාල ඇඳගමු ගාණි දෙන වගුවම ඇඳගන්න වෙනවා ඕකේ පුතේ අපිට ඕකේ කොටස් දෙකයිනේ තියෙන්නේ නේ ඔව් මේකේ පුතේ තුනක් ගන්න වෙනවා කොටස් තුනක් ගන්න වෙනවා නේ ඉක්මන් කරමු හරි දැන් මේකේ පළවෙනි තීරයට එන්නේ වයස අවුරුදු වලින් දීලා තියෙන්නේ නේ හරි ඊළඟ තීරයට එන්නේ සේවකයන් ගණන සේවකයන් ගණන මේක පුතේ සංඛ්‍යාතය සේවකයන් ගණන කියන්නේ සංඛ්‍යාතය හරි දැන් ඕකේ පුතේ මේ පැත්තනේ තියෙන්නේ අපි ඇදගන්න ඕනේ මේ වගුව මේ පැත්තට මතක තියාගන්න ඕකේ ගාණේ දෙන්නේ දිග අතට නේ මේ පැත්තට දීලා තියෙන එක අපි මේ පැත්තට තමයි පොතේ ගාණ හදද්දී ඇදගන්න ඕනේ දැන් මේකට පුතේ අපි තව අලුත් තීරයක් එකතු කරනවා ඒකට කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය කියලා සමුච්චිත සංඛ්‍යාතය හා තග්ගාල ඉස්සෙල්ලා මේක පුරවන්න සමුච්චිත සංඛ්‍යාතය හරි මේක ලොකු දෙයක් නෙමෙයි මං ගිහ සතියේ කියලා දුන්නා මතක තියෙන්න ඕනේ හරි දැන් මේකේ අපිට බලමු කීයක් ඕනේද බලන්න ඕකේ කීයක් තියෙනවද 20 25 25 30 1 2 3 4 5 6 7 8ක් ඕනේ 8ක් 8ක් තියෙනවනේ ඉක්මන් කරන්න හරි ඉස්සෙල්ලා මේ වගුව හදාගන්න හරි 2 3 4 5 ඊට පස්සේ ප්‍රස්තාරය අඳිමු හරි 6 7 8 ඉක්මන් කරන්න පරිමේද හරි පළවෙනි එකේ පුතේ වයස අවුරුදු දැන් කාර්යාලයක වැඩ කරන සේවකයන්ගේ වයස් ප්‍රමාණ පාවිච්චි කරලා හදලා තියෙන සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් අපිට පුතේ මේකේ මම මේ කියලා දෙන්න හදන්නේ මේකේ මොකක් අඳින්නද? ඈ සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්නයි හදන්නේ. ඒක අඳින්න ළමයි අපිට මෙන්න මේ සමුචිත සංඛ්‍යාත තීරය මේකට එකතු කරගන්න වෙනවා. මේ වගුවට. ඒකයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. හරි. දැන් මේ පුතේ වයස අවුරුදු අපිට දීලා තිනවා දැන් ඒ කියන්නේ කාර්යාලේ වැඩ කරන සේවකයන්ගේ වයස. ඒන අවුරුදු 20 ඉඳන් 25 දක්වා වයස් සීමාව ඉන්න සේවකයෝ මේකේ කීයක් ඉන්නවද 8 දෙනෙක් ඉන්නවා නේ කියන අවුරුදු 20 21 22 23 24 ඔන්න ඔය වයස තියෙන සේවකයෝ 8 දෙනෙක් ඉන්නවා ඊට පස්සේ අවුරුදු 25 26 27 28 29 වයස තියෙන සේවකයෝ මේ කාර්යාලේ 12 දෙනෙක් වැඩ කරනවා තේරුණානේ හරි ප්‍රෝ ගන්නක් ගාලා හරි 30 35 කීයක් ඉන්නවද 14ක් ඉන්නවා ඊට පස්සේ පුතේ මෙතන 35 40 වයස් සීමාව තුල සේවකයෝ 18ක් ඉන්නවා ඊට පස්සේ 40 45
වයස් සීමාව තුල සේවකයෝ 16ක් ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 45 50 වයස් සීමාව තුල සේවකයෝ 6 දෙනෙක් ඉන්නවා. අවුරුදු 50 55 සීමාව තුල සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 55 60 සීමාව තුල සේවකයෝ ඒ උදේ දෙන්නෙක් ඉන්නවා. හරි. ඕක ගාන දීලා තින වගුවනේ ඔය. ගාන දීලා දීන්නේ ඉතින් මේකම දීලා තින්නේ. ඔය මේ පැත්තට දුන්නා කිව්වට මේකම තමයි තියෙන්නේ. ඔය පොතේ දීන එකමයි මම මේ දාගන්නේ මේ පැත්තට. හරි මේ පැත්තට දෙන එක මේ පැත්තට දා ගන්න පුළුවන් නේ අවුලක් නැහැ. හරි. දැන් මේකට පුතේ අපි අලුතෙන් එකතු කරනවා මොකද්ද? තව අලුත් තීරයක්. ඒකට කියන්නේ සම්මුතික සංගයාත තීරය. හරි. ඒත් ඒක පොරවද්දි මතකයි මේ කෙලින් තියෙන සංඛ්‍යාත තීරේ ඊට උදාගයන් සෙට් එකත් එක්ක එකතු කරලා මේක දාන්න ඕනේ. දැන් මේක නම් 8ම තමයි එන්නේ. 8යි. මෙතන ආගේ දාත්‍ය සම්මුති සංඛ්‍යාත ආගේ 12යි 8යි එකතු වෙන්නුනේ 20යි. හරි, ඒකේ තේරුම ළමයි මේ පන්ති පාන්දරේ ඉඳන් උඩ පන්ති පාන්දර වලට අහුවන ඔක්කොම සංඛ්‍යාත. සංඛ්‍යාත. ඒක තමයි සම්මුති සංඛ්‍යාත කියලා කියන්නේ. මේක පුරවද්දී මේ තුනේම එකතුව කරන් තියෙන්නේ මේ දෙකේ එකතුව 20යි මේක එකතු කරාම 34යි. හරි මේකෙත් එක්කම එකතුව ගත්තොත් 34ට 18ක් හරි 44යි 8යි 52යි. 52ට තව 16ක් ගන්නොත් මෙතන ඈ 62යි 68යි. 68ට තව 6ක් දැම්මොත් කීයද? 74යි. 74ට තව දෙකක් දැම්මොත් 76යි. තව දෙකක් දැම්මොත් මට කියන්නේ 78යි දෙන්නේ ඔක්කොම. 78යිද? මේ කාර්යාලයේ වැඩ කරන සේවකයෝ ඔක්කොම එකතුව 78යිද? බලන්න. ටග්ගාලා කියන්නේ 78 කියලා. හැත්ත අටයි. හරි. ඔයිස්සල ළමයි දැන් මේක අනිවාර්යෙන්ම මේ වගුව හදාගන්න වෙනවා. ඒක හරි ලේසියිනේ. අපිට ගාඩ දෙන වගුව සමහර ගණන් වල පුතේ මෙහෙමම දෙනවා වගුව. මෙහෙම දීලා මේක ඉස්තැන්ඩින් පුරවන්න කියනවා. මෙතන ඉස්තැන මෙතන ඉස්තැන උනත් දෙන්න පුළුවන් මේ අගේ දීලා. දැන් මෙහෙම ගන්නකො පුතේ සමහර ගණන් වල මෙහෙම ඉස්තැන් පුරවන්න දීලා තියෙනවා. හරි ඔන්න ඔය වගේ ඉස්තැන්. හරි ඉත පුළුවන් වෙන්නේ බැරි මොහොම ඉස්තම් පුරවන්න දුන්නොත් පුළුවන් වෙන්නේ නේ ඔහොම වකු දුන්නොත් පුළුවන් ඉස්තම් පුරව ගන්න හා පුළුවන් වෙන්න ඕනේ මෙහෙම ගණන් වල දෙන්නේ නැහැ සාමාන්‍ය වැලි විභාගයේ මෙහෙම කෙලින්ම විභවගත රචනා නේ අනිවාර්ය ප්‍රශ්න පහට ගණන් ගෙනවා මේ වගේ වකු දීලා මේ ඉස්තම් ටික පුරවන්න ඔව් මට කියන්නේ මේක දැන් මෙතන දෙනාගේ කොහොමද කක් ගාලා ගන්න ඉතින් මෙතන දෙනාගේ ඉන්නේ මේ තුනේම එකතුව 8යි 12යි 20යි 14යි 34යි පැත්ත නේද ඊට පස්සේ පුතේ දැන් මෙයා මෙන්න මෙතන ආගේ පුරවන්න කිව්වොත් එතකොට දැන් මේ සෙට් එකේම එකතුව 68යි නේ 8යි 12යි 14යි 18යි මෙතන ආගේයි එකතු කරාම 68 එනවා එහෙනම් මෙතන ආගේ ගත්තොත් මොකද කරන්න ඕනේ මෙතන සංඛ්‍යාතයේ කීයද නේ පුරවන්න දෙන්නේ එහෙම වුණා නම් අපුතේ 68 න් මේ 4 එකතුව අඩු කරා නම් මෙතන ආගේ එනවා නේ තේරුණා හරි තග්ගාල පුළුවන් 68 න් මෙතන පුතේ එකතුව 52යි නේ 68 න් 52ක් අඩු කරාම මෙතන ආගේ කී දෙන්නේ ඈ 10 මේ 16යි නේ ඔව් මෙතන ආගේ 16යි කියලා ගන්න පුළුවන් ඊට පස්සේ ආයි මෙතන ආගේ ගත්තේ ඉතින් මේ සෙට් එකේම එකතුව මෙතන 74යි 2යි 76යි නේ මට කියන්නේ මේ වගේ පුරව ගන්න පුළුවන් ඉස්තෙන් දුන්නොත් පුරවන්න මෙතෙන් දෙක ආගේ ගත්තොත් මේ සෙට් එකේම එකතුව 78යි මෙතෙන් දෙකම 76යි එකතුව එහෙනම් තව දෙකයි නේ ඔය වගේ දෙනවා විභාගෙට ගොඩක් ගණන් වල ඔහොම දීලා තිනවා ඒ කියන්නේ අපිට ලේසි එතකොට එතකොට මේ ඔක්කොම මේ වගු වඳින්නවත් මොකුත් ඕනේ නැනේ නේ හරි එතකොට වගුවක් දීලා ඉස්තැන් ටික පුරවන්න විතරයි දෙන්නේ මේක ළම එන්නේ අනිවාර්ය ප්‍රශ්නයකට නෙන්නේ එතකොට ඕගොල්ලන්ට ඔක මේ ලියන පොතේ පිටපත් කරන්න ඕනෙත් නෑ ලියන පොළවල
පුස්තක වල එහෙම පිටපත් කරන්න ඕනේ නෑ මේක. ඒකමයි අපිට මේ වගුව දාලා තිනවා අනිවාර්ය ප්‍රශ්න හින්දා. ඕකෙමයි මෙතන මේ වගුවේ ලිස්සන් දිගේ පුරවන්න තියෙන්නේ. මේකේ ප්‍රස්තාරය තමයි අපිට අඳින්නේ මේ ප්‍රස්තාරයේ අක්ෂෙත් යදලා දෙනවා. හරිද? හරිද? ප්‍රස්තාරයෙන් මතකයි ඕගොල්ලන්ට අපි සිරස් අක්ෂයට ගන්න ඉන්නේ සමුච්චිත සංඛ්‍යාතිනේ. සමුච්චිත සංඛ්‍යාතිනේ. සිරස් අක්ෂයට ගන්න මොකද? සිරස් අක්ෂයට ගන්න මේකේ ප්‍රතිපාන්තර නැත්නම් වයස අවුරුදු. වයස මෙතන අවුරුදු. වයස අවුරුදු වලින් තියෙන්නේ නේ. හරි. දැන් මේකෙත් අපිට 60 දක්වා ක්‍රමාංකණය කරගන්න වෙනවා. අපි පහෙන් පහ ක්‍රමාංකණය කරලා යන්නේ. හරි. බිඳුව මම මෙතන 60යි කියලා දාගත්තොත් පේනව නේද? මෙතන 60යි මෙතන 0යි. මේකෙත් මෙතන 0 මේකෙත් මෙතන 0 හරිනේ. අතන පුතේ 60යි කියලා ගන්නම්. ඒකනේ මේකේ මැද මේ හරි නේද? ඔගොල්ලෝ ගන්න අඳින්න. මේ හරි වගේ නේ මේ. හරි. 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 හොඳයි. ତର මෙතන සමුච්ඡ සංඛ්‍යාතය වයස අවුරුදු තත්කාල ගන්න. ඉතින් මේක ළමයි අනිවාර්යෙන් සමුච්ඡ සංඛ්‍යාත වක්‍රය අඳින්දී උතේ y අක්ෂයට ගන්න සමුච්ඡ සංඛ්‍යාත අගය. x අක්ෂයට ගන්න පන්දි පාන්දරවල දීලා තියන අගයන් වයස අවුරුදු. හරි. ඔය දැන් මේකේ උතේ අක්ෂ දෙක පොඩ්ඩක් ක්‍රමාංකණය කරගන්න වෙනවානේ. කොහොමද ක්‍රමාංකණය කරගන්නේ? දැන් මේකේ සම්මුතිත සංඛ්‍යාත අක්ෂය ගත්තොත් අපිට තියෙනවා උපරිම 68ක් වෙනකන් 78ක් වෙනකන් ඕනේ. ඒකෙන් නම් 80ක් විතර ගන්නද? අපි 80ක් වගේ ගමු. 78ක් වෙනකන් ඕනේ. ඒකේ හරි මැද ගත්තොත් කීයද? 40. මේකේ හරි මැදට එන්න ඕනේ 20 නේ. මෙතන හරි මැද ඩග්ගාල 60යි. 80යි 70යි හරි මැද 70යි. මේකේ හරි මැද 50යි. මේකේ හරි මැද 30යි. මේකේ හරි මැද 10යි. මෙතන හරි මැද ගත්තොත් 5යි. මෙතන ඩග්ගාල 15යි ඔයගොල්ලෝ ගන්නට 25 මෙතන 35 45 55 මෙතන 65 මෙතන 75 හරිනේ. දැසතේ මේකේ උපරිම අපිට 60 යනකම් මේකෙන් හින්දා ඒකත් කරලා 60යි 0යි හරි මැද තියෙන්නේ. හරි. මෙතන එන්න ඕනේ 45. මෙතන හරි මැද 15 නේ. පහෙන් පහට දාගමු. 5 10 15. මෙතන 20 25 30. 35 40 45 50 55 60 හරිද වරක්? හරි. හොඳයි. ඔව් දැන් ඕකේ ඔන්න දාන්න පුළුවන්. 5 10 15 20 25 30 35 40 45 50 55 60 හරිනේ. තත්කාලය වගේ දැන් අපි පුතේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ප්‍රස්ථාරයේ අරින්නයි හදන්නේ. ඉස්සෙල්ලාම මේ වගේ දහල් ළමයි විභාග වෙන්න ගානේ මේකත් ඔහොම ලස්සනට ඇඳලා දෙනවා. කරන්න ලොකු වෙලක් නැහැ එතකොට නේ. හරි මොකද අනිවාර්ය ප්‍රශ්නයක් නෙන්නේ. අනිවාර්ය ප්‍රශ්නයක් කියන්නේ මේ අක්ෂ දෙකත් ඔහොම ගහලා මේ අගේනුත් දාලා දෙනවා. මේ වගේ බගුවක් දීලා මේකේ ඉස්තැන් ටිකක් පුරවන්න දෙනවා. ලකුණු ගැනීම එක ඉස්තැනකට ලකුණු ගානේ දෙනවා. හරි ඉස්තැන් තුනක් විතර පුරවන්නත් දෙනවා. තග්ගාල ඉතින් ලකුණු තුනක්ම ගෙලින්ම එනවා. ඊට පස්සේ පුතේ මේක විනාඩි 10ක් හදන්න ඕනේ. මේ ගාන විනාඩි 10 ගාන. නේ? විනාඩි 10කින් වගේ හදා ගන්න ඕනේ. ලේසියි, අමාරු නෑ.
මේ වගුව දීලා ඉස්තැන් ටික පුරවන්න දෙනවා. ඊට පස්සේ පුතේ මේ ප්‍රස්ථාරයෙන් ඔහොම දෙනවා. මේ අක්ෂ දෙක ඇඳලා මේ අවියන් දාලා දෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ මේකේ හරි මේක පිටපත් කරන්නත් නැහැ මේක. මොකද අර අනිවාර්ය ප්‍රශ්නවල උත්තර ලියන්නේ පේපර් එකේම නෙමෙයි. දන්නව නේද? අනිවාර්ය ප්‍රශ්න කෙටි ප්‍රශ්නවල උත්තර ලියන්නේ පේපර් එකේමයි. ඉඩ තියලා දෙන්නේ නේ. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තමයි අපි මේ උත්තර ලියද්දී පුස්කැප් කොළවල ඒක දෙනවා විභාගෙදීනේ. හරි. සාමාන්‍ය පෙළ විභාගෙට එහෙම දෙනවනේ. පුස්කැප් කොළවල පොතක් වගේ එකක් ඒක තමයි උත්තර ලියන්න ඕනේ එතකොට. රචනා පේපර් එකේ දැන් මේවල පේපර් එකේමයි උත්තර මේවා ලියන්න තියෙන්නේ. හොඳයි. දැන් පුතේ මේක අපි ලක්ෂ දෙක ලකුණු කරන්න ඕනේ. කොහොමද ලක්ෂ දෙක ලකුණු කරන්නේ? ඩක් ගාලා කියන්නේ. ලක්ෂ ලකුණු කරද්දී අපි ගන්නේ මේ පරිමාන්තරයක මෙන්න මේ ඉහළ සීමාව. ඉහළ සීමාවයි ඒකේ සමුචිත සංඛ්‍යාත අගයයි තමයි ඛණ්ඩාංක වලට ගන්නෙ. එතකොට මට කියා ගන්න x ඛණ්ඩාංක වලට ගන්නෙ මේ පරිමාන්තරවල ඉහළ සීමාවල අගයන්. x ඛණ්ඩාංක වලට ගන්නෙ. ඊට අදාළ y ඛණ්ඩාංකෙට ගන්නෙ තේරෙන්න ඕනේ සමුචිත සංඛ්‍යාතයේ තියෙන y අක්ෂෙනේ. y ඛණ්ඩාංක වලට ගන්නෙ මේකේ තියෙන සමුචිත සංඛ්‍යාත අගයන්. හරි. ඉතින් මේවා ළමයි ඛණ්ඩාංක පටිපාටිගත යුගල වශයෙන් ලියන්න ඕනෙත් නෑ. මේ 25 ගමා 8 ඕන ලියන්න. හරි මම මෙතන ලියන්නම්. මෙතන එන්නේ පුතේ. එතකොට ලියන්න ඕනේ නෑ 25 ගමා 8. 25යි මේකේ 8යි. මේකේ 30 ගමා 20 නේ. දැන් මේක ලියන්න ඕනේ නෑ ඛණ්ඩාංක. එන විදිහ මම පුට්ටක් කියලා පෙන්නන්නම්. 30 ගමා 20. ඊට පස්සේ 35 ගමා 34. 45,64 හරි අන්න ළමයි ඛණ්ඩාංක ටික ගන්න විදිය. මතකයි නේද? එතකොට මේකේ ලක්ෂ ලකුණු කරද්දී අපිට පුතේ ඛණ්ඩාංක තමයි ලකුණු කරන්නේ අර. ඒ ඛණ්ඩාංක ගන්නෙ මේ පන්දිපාන්තරවල ඉහළ සීමාවල අගයයි. ඊකේ සමුචිත සංඛ්‍යාත අගයයි තමයි ගන්නෙ. මේ පන්දිපාන්තරවල ඉහළ සීමාවේ අගය x ඛණ්ඩාංකයේ ලෙස ගන්නවා. ඊට අදාළ සමුචිත සංඛ්‍යාත අගය y ඛණ්ඩාංකයට ගන්නවා. මේ 25 ගමා 8 30 ගමා 20 නේ. තේරුණාද මොකටම? ලේසියි, අමාරු නෑ. හත් දැන් මුතේ ඔය ඛණ්ඩාංක ටික මේ ලක්ෂ මේකේ ලකුණු කරන්න. 25 ගමා 8 25 ගමා 8 අන්න 25 ගමා මුතේ 8 8 මේ හරිනේ. ඔව්. විසි පහකමා අටමින් මෙන්න මෙතන තමයි පළවෙනි ලක්ෂය එන්නේ. හරි. ඊට පස්සේ පුතේ හරි එක හරි 30කමා 20 30කමා 20 20 මේ හරිනේ. මෙන්න දෙවෙනි ලක්ෂය. අතිර වලින් මම ලකුණු කරලා යමු. ඊට පස්සේ පුතේ 35කමා 34 35 ගමා 34 මේ හරිනේ. හරි. ඊට පස්සේ පුතේ ලේසි 40කමා 52. අක්කල් මේ ඛණ්ඩාංක ටික මේකේ ලක්ෂවක් කරන්න. 40කමා ඔගොල්ලෝ අඳුරලා තියලා ගන්නට ගන්න ලක්ෂ ටික 40කමා පුතේ 52 52 මේ හරිනේ. මෙන්න 40කමා 52 ඊළඟට 45කමා 68 නේ. මේ හරි නේ.
45කම 68. හරි පුතේ එකක් ගාලා ගන්න. ඊළඟට කියෙන්නේ 50කම 76 නේ. 50කම 74 නේ. 50කම 74. හරි. 50කම 74. අදාගන්න වෙනවා සම්මුතිත සංඛ්‍යාත තීරිය එක් කරලා. අමාරු නෑ. හා දැන් මේකේ තව ලක්ෂයක් ලකුණු කරන්න ඕනේ. මොකක්ද ඒ අනිත් ලක්ෂය? මේකේ ප්‍රස්ථාරය අනින්න කලින් තව එක ලක්ෂයක් ලකුණු කරන්න ඕනේ. මොකද්ද? ආරම්භක ලක්ෂය. ඕ දැන් අපි ගියේ සතිය හදමු ගන්න නම් පුතේ ආරම්භක ලක්ෂය මෙතන ආවේ. හරිද? ආරම්භක ලක්ෂය මෙහෙ ආවේ. මේ වගේ කරන්නේ මොන මතක විදියට? ආරම්භක ලක්ෂය දාපු ගන්න නේ. ඔව්. හරි. දැන් මේක පුතේ මෙතන මේ එන්නේ නැහැ ආරම්භක ලක්ෂය. චුට්ටක් මෙහෙන් එන්නේ බලමු කොහොමද ගන්න. හරි. මෙහෙමයි ඒක වෙන්නේ. දැන් පුතේ මේකට කලින් ප්‍රතිපාන්තරයක් තිබ්බනම්. හරි කලින් අපි ගිය සතිය හදපු ගානෙත් එහෙම තමයි ගත්තේ. ඒකේ අර කලින් ප්‍රතිපාන්තරයක් තිබ්බනම් ආවේ ඔයගොල්ලන්ට මතක ඇති. මොකක්ද තිබ්බේ? ඔව් ඒක පුතේ අපි ගිය අවුරුද්දේ කියන්නේ මේ නෙමෙයි. හරිද මේ ගිය සතිය හදපු ගානේ පළවෙනි ප්‍රතිපාන්තරේ පටන් ගත්තේ පුතේ බිංදුවෙන් නේද? පුතේ බලන්න. ගී සතිය ක්ලාස් එකේ අන්තිමට හදපු ගානේ පළවෙනි ප්‍රතිපාන්තරේ චුට්ටක් කියන්න. බිංදුව ඉරක් පහද. ඈ? ඔව් ගී සතිය අන්තිමට හදපු ගානේ පළමු ප්‍රතිපාන්තරේ බිංදුව ඉරක් පහනි. හරිද? මං කියන එක මට මතක විදියට ඔව් එහෙම වෙන්න ඕනේ තිබ්බේ. කොහොමද ඩකල් බලලා කියන්නේ ඔයගොල්ලෝ ගාව තියෙනවනේ නෝට් එකේ ගේ සතිය අන්තිමටම හදපු ගානේ පළමු පන්ති වාන්දරයේ බිංදු ඉරක් පහද ඔව් හා හොඳයි ඔ බිංදු කියන්නේ පළවෙනි පන්ති වාන්දරය කියන්නේ ගානේ ගානේ දීපුවට ගානේ ගානේ හරි මුලින්ම තිබ්බ පන්ති වාන්දරයේ බිංදු ඉරක් පහනේ එතකොට පුතේ අපි ගන්න ඕනේ ඊට කලින් පන්ති වාන්දරයක් තිබ්බනම් නේ බිඳු ඉරක් හතර දාන මන් දන්නේ මම මතක විදිහට මොකක් හරි එකක් තිබ්බා. ඔව් ඊට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් නේද? ඔව් ඊට කලින් දැන් ඒකේ තිබ්බේ මෙතන බිඳු ඉරක් හතර හරි පහ හරි මොකක් හරි එකක් තිබ්බේ. ඊට පොඩ බලන්න එක. බිංදු ඉරක් හතරනේ ඔව් පුතේ දැන් ඒ ගීසතිය අපි හදපු ගානේ මෙතන මුලින්ම තිබ්බ පන්ති පාන්තරය බිංදු ඉරක් හතරනේ බිංදු ඉරක් හතර හතර ඉරක් අට එහෙම නේද කියේ හරි මොකක් හරි තිබ්බනේ ඔව් ඒකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් ඒකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් පුතේ මෙතන ඒකේ ආවේ ඍණ හතර ඉරක් බිංදු වෙන්නේ නැති තිබ්බනම් ඔව් මෙතන බිංදු ආවේ කලින් පන්ති පාන්තරය තිබ්බනම් දැන් බලන්න මේ මේකේ 25 මෙතන 25 එනවා මෙතන 20 නම් ඊට කලින් පන්ති පාන්තරයගේ මෙතන 20 එන්න ඕනේ මේකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් පුතේ කීයද එන්න ඕනේ 20 25 25 තියෙන මේකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් පුතේ එන්න ඕනේ 15 ඉරක් 20 නේද
මේකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් එන්න ඕනේ 15 ඉරක් 20 පන්ති පාන්තරේ නේද? ඔව්. එතකොට පුතේ ඒකේ ඉතින් අවුරුදු 15ක් 20ක් කියන අවුරුදු 15 සිට 20 දක්වා වයස තියෙන සේවකයෝ කවුරුත් නැහැ මේ කර්මාන්තශාලාව වැඩ කරන. පිළිගන්න ගාන දෙනවනේ නේ? ඔව් මේකේ පුතේ අඩුම අවුරුදු ගානක් වයස තියෙන කට්ටිය ඉන්නේ 20 25ක්. 20ට වඩා අඩු කවුරුත් නැහැනේ. අවුරුදු 15 20 සංගි පාන්තරේට අහුවන සේවකයෝ කවුරුත් නැහැ. කවුරුත් නැහැ කියන්නේ පුතේ මෙතන කීයද? සංඛ්‍යාතයේ බිඳුවක් වෙනවනේ. බිඳුවක් වෙනවා. ඔව්. ඒකේ පුතේ එතකොට සම්මුතික සංඛ්‍යාතයක් කීයද? බිඳුවක් වෙනවා. මේ දැන් මේකට කලින් පන්ති පාන්තරයක් තිබ්බනම් පුතේ ඒකට කවුරුත් නැහැනේ සංඛ්‍යාතයක් නැහැනේ බිඳුවයි ඉන්නේ. ඉතින් ගානේ තිබ්බනම් දෙනවනේ. පිටියනම්. මේ නැති හින්දාද කියලා නැත්තේ නේ. එතකොට 15 20 පන්ති පාන්තරය තුල වයස අවුරුදු 15 ඉඳන් 20 දක්වා වයස තියෙන සේවකයෝ කවුරුත් නැහැ මේ කර්මාන්තශාලාවේ. එතකොට සේවකයන් ගන්න බිඳුවයි. එහෙනම් පුතේ මට කියන්න මේක අපි ලක්ෂ ලකුණු කරොත් මේකට අදාළ මොකක්ද වෙන්නේ? ඈ? එතකොට මේ පන්ති පාන්තරයේ ඉහළ අගයේ 20 සමුදිත සංඛ්‍යාතයේ බිඳුව 20 අන්න බිඳුව නේ පන්ති පාන්තරයේ ඉහළ සීමාවේ අගයයි ඊට අදාළ සමුදිත සංඛ්‍යාත අගයයි තමයි x ඛණ්ඩාංගයටයි y ඛණ්ඩාංගයටයි ගන්න. නේ? ඔව් 20 බිඳුව. පොතේ 20 බිඳුව මෙන්න මෙතන තියෙන්නේ. දැක්කද මේ 20 බිඳුව මෙතන. ආ දැන් මේකේ පුතේ ප්‍රස්ථාරය පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. මෙතන ඉඳන් නම් නෙමෙයි. ගී සතිය ගානේ මෙතන ඉඳන් පටන් ගත්තා නේ. ගානේ එන විදිය බලන්න. මොකද ගී සතිය ගානේ පුතේ අපිට දීපු පන්ති පාන්දරයේ කලින් පන්ති පාන්දරයක් තිබ්බනම් මෙතන බිඳුව ආවේ. මෙතන මොකක් හරි ඍණ අගයක් ඇවිල්ලා මෙතන බිඳුව ආවා. ඒක සංඛ්‍යාතයක් නෑ බිඳුවයි. ඒකෝට ආවේ බිඳුවකමා බිඳුවනේ නේ? ඔව්. එතකොට ඉතින් මෙතන ඉඳන් පටන් ගන්න ඕනේ. දැන් මේක පුතේ එන්නේ කලින් පන්ති පාන්දරයක් තිබ්බනම් 15කමා 20 ඒක කවුරුත් නෑ. ඒකට අහුගුණ බිඳුවයි මේකත් බිඳුවයි. සංඛ්‍යාතයත් බිඳුවයි සමුදිත සංඛ්‍යාතයත් බිඳුවයි. එතකොට පුතේ ඉන්නේ 20කමා බිඳුව. නේ? 20කමා බිඳුව. හරි, ඉක්මන් කරන්න. ආරම්භක ලක්ෂයත් ඔන්න දැන් හොයාගත්තා. හරි, 20කමා බිඳුව මෙතන තියෙනවා. දැන් පුතේ කරන්න දෙන්නේ මේක අඳින්නයි කියන්නේ. හරි දැන් කරන්න තියෙන්නේ මේ ලක්ෂ ටික යාකර යන්න. මේ ලක්ෂ ටික යාකරගෙන යන්න. එතකොට තේරෙන්නේ ඔන්න සමුචිත මේක තමයි පෑමේ. අඩුල්ල තියන්න බෑ. අඩුල්ල තියන්න නැතුව ඔහම අතින් නිදහසේ වක්‍රයක් වෙන විදිහට ඔහම ඇදගෙන යන්න. වක්‍රයක් වෙන විදිහට ඔහම නිදහසේ මේ ලක්ෂ ටික යාකරගෙන අඩුල තියන්නේ නැතුව ඔහම ලක්ෂ ටික යා කරගෙන යන්න. ඔන්න ඔය වගේ වක්‍රයක් එනවා. ආවද? පරිගණක කම්මේ ෂේප් එක හරිනවා ඔය වගේ වක්‍රයක් තමයි එන්නේ. ලස්සනට එන්නේ නැහැ නිකන් වක්‍ර ප්‍රස්ථාරයක් එන්නේ. ආවද? يعني ඔන්න ඔය වගේ එකක් තමයි හැමතිස්සෙම එන්නේ නිකන් ඔය වගේ ෂේප් එකක් එන්නේ. හරි ගම මේක නිකන් පටන් ගන්න ගම මෙහෙම නැමිලා ආයි උඩින් මෙහාට නැගෙනවා නේ? ඒ වගේ එකක් තමයි එන්නේ. හැමෝටම මේ වගේ එකක් ආවද? ඔය ෂේප් එක මතක තියාගන්න. මෙන්න පුතේ මේ දත්ත ව්‍යාප්තියට අදාළ සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා. මේ දත්ත ව්‍යාප්තියට අදාළ මේ තියෙන්නේ සමුචිත සංඛ්‍යාත වගුව.
Current එක ගියා නේද? බලමු. හරි ඕගොල්ලෝ පොඩක් පුතේ පළමු චතුර්ථකය හොයන්න ගන්න. තක් ගාලා පළමු චතුර්ථකය හොයන්නේ කොහොමද ඉක්මන් කරන්නේ? සාමාන්‍ය ලාවට වගේ පේනවද? පුතේ කරන්නේ කියලා දින්නේ. Kakak anda lihat keran itu? Hari, hari. Mari berdakian kita penuh atau nggak mang metana agar mereka nanti berakhir lo tahu di pas hilang padang pertanggaan nanti ini. Mang itu bagi sapi ya re endegan aku me endegan apa lagi gana tamai ini. Sama hara gana ngolak tuh deh mereka bintu yang pertanggaan nih ya ini. Eh me ini nama lumayan buka tuh bintu nih. Hal ini panti panti re putih bintu ira iya re gila tipbaran. Hal ini panti panti re bintu ira tipbaran. Mereka arah bagi laksi sekte ini bintu ira mul laksi. Mereka kalau ini panti panti re bintu ini mana pada ngaran di ini bisa irak bisa pahan di ini. Dan ini bagi panti panti re bila dibuat, mana ini bagi tenangin tamai pada ngaran. Metrim pada ngaran ini, betul mata kebiasaan. Oke karena rata aja kita mai di ini. Hari ini aku mau mendat, anti mata falam utak utak kayak gue yati, bukan cuma juga karena ini dia. Falam utak utak kayak gue yati, mana ini makan nih lesi. Ada ekap kayak betul betul lah, nih, ini mau nih, mereka. Hari itu මේක තියෙන මුළු සම්මුතිත සංඛ්‍යාතය මේක තියෙන දත්ත ගාන ආවනේ හරි එතනම නේ දැන් අවුලන්නේ හරි ඔව් හරි මේක ඉවරද ඇඳලා ඉවරයි හරි නේද ඇඳලා ඉවරයිද බලන්න ඉක්මන් කරලා හරිද ඔව් දැන් මම කියලා දෙන්න හදන මේක ඉවරයිද හැමෝම ඉක්මන් කරන්න හරිද මේක අපි ඉවර කරලා ඊළඟ පාඩමට එන්නයි හදන්නේ ඉක්මන් කරන්න හරි පුතේ දැන් පුතේ මම මෙතන ඔයගොල්ලන්ට කීසතිය කියලා දුන්නා පළමු චතුර්ථකය ඊට පස්සේ දෙවන චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථය ඊට පස්සේ තුන්වන චතුර්ථකය ඊට පස්සේ අන්තස් චතුර්ථක පරාසය වෙන්නයි තියෙන්නේ මේක හොයන්න පුළුවන් නේ මොකද Q3 වලාගේයි Q1 වලාගේයි කෙව්වට පස්සේ මේ දෙකේ වෙනස තමයි ගන්න තියෙන්නේ හරි දැන් පුතේ මේකේ තියෙන මුළු දත්තවල එකතුව ගියද සම්මුතිත සංඛ්‍යාතයේ අවසාන තියෙන අගේ කියන්නේ මේකේ තියෙන මුළු දත්තවල එකතුව 78යි නේ ඔව් දැන් අහගන්න ඕනේ මේ වලු අයින් කරන්න පළමු චතුර්ථකයේ ගත්තම මෙහෙමයි කරන්නේ බලාගන්න පළමු චතුර්ථකය
Halamu satu putaran, cuma ini gantinya mana belanda? Halamu satu putaran. Kadhi, again Q1 nih? Q1. Oh, ini kadhi putih kerana di ini. Datta gana nanti. Ika, ika tuh kerela. Egen hatren pangguat sama gano nih, veniya, veniya. Hari itu, sebentar putih, ekstrema, ini mau wajar nih. Kirimnya, apa nih kita lama ya, mulu lagi hatsa kain, nih. Oh, hatsa tim, hatren panggu, ikat katana hari, ini veniya. Veniya ini ya. Hari itu, dakte boleh ikat tuh hatsa aja, ya ikat, ikat, ikat tuh kerela sama gano nih hari na. Tapi apa nih, karena nih. Mereka yang ganas kata di putih hari, kakek itu kau telah ganasnya, nih emang kata nang, kata nang hari ini dia, hari itu, abis kirim mau kau hatiin kita kan? Hatiin, hatiin panggung kau tuh kiri ini, hatiin hatiin itu kiri, hatiin hatiin itu kiri, tuh nak itu itu, ada tak? Nama yang ini, ayah ini nama yang ini, dia kau itu ini, ayah, pilih pintu agak tuh bisa ke hatiin apa hari barang hari ini lah, hatiin hatiin itu kiri. Ogol deng, orang, macam ni, ikat tiga tu kalau kata sama kan tu, dasar kanan ni ikat tiga tu kalau, ini macam tu sendiri dah nama yang macam mana hatai pahat kau gini, orang ni, dah nama yang macam mana hatai pahat kita kalau kau gini, kan tu faham. Tiga tu mana hari tu dia, ada dasar mesti ada yang hamil hamil agak lecet, ada agak nen, dah nama yang macam mana kita hatai pahat itu, deng ya. Mereka ni utar eh, datangan dekat tiga tu kalau, ekeng hatrim pangguat datang dekai, datangan yang hatrim pangguat dekai ni kan orang mula dia. Ada bibit terdatang kalau putih, palem jatuh dekai, hoyat dia, ni hari ini datangan dekat tiga tu kalau, hatrim nek minyak kan minum. Netang datangan arohan keluar dari agak terpasi ni, madrasing datang dekai debat terbing minum. Aset tiket hari ni terbalik lagi antamai ini Q1 sah Q3. Kata kali ni. Oh, mereka yang ada dalam putih datang kan? Ia kan, ia betul betul lagi anna awasnya mana? Ia makata kamaknya, hari. Tapi putih, orang orang balan, dahan kami yang jadi semua hatai pahati ini agi, macam mana? Samudra samudra itu tiri pasal itu diinne. Dahan kami yang jadi semua hatai pah, balas awasnya balas lagi anna. Mereka ini di anna. Dahan kami yang jadi semua hatai pah, kami pixel kiktu ini awal. Putih yang mana yang better dan? Dahan kami yang jadi semua hatai pah. Dari ni, anda ni pastar betul. Dia hamu pastar yang hamu beli kami. Hamu na hamu putih. Otri ni ni pahal itu. Otri pahal dah hamu anda putih. Otri na tiada lagi tamai. Q1 ni ni. Kalau kita tu tak je. Tiada ni Q1. Ah? Pastar yang tak kalah kan? Q1 tiada ni. Mak kita ni putih tiada. Asal nak biar kirim, tiada asal nak biar kirim. Entah tu deh, ini visi nama yang ada sama, ah, ni, iya? Visi nama yang ada sama gana apa kirim ni? Visi nama yang ada sama faham? Tiada cuta ni penting yang apa ni? Entah dahan nama yang ada sama hatai faham kirim ni, atau pasta ada penting tak? Pastar yang kami ada pasti macam ni pahal dah villa, mana macam ni tamai Q1 nula agi kan, mungkin ni ada. Visi nama yang ada semua gana, tu visi nama yang ada semua pahal tu dah. Tapi macam ni mandar nama visi nama yang ada semua pahal tu agi ni. Mana? Pahlam tu satu rupiah ke, hebu. Ini pasti tu dewa mana satu rupiah ke, sebegini. Q2. Ini kami kian punya mati asli gila ni. Datang tu mati asli. Ini kan tu punya datang ni ada ekak kekut juga tu lah. Punya dekem bangku agak tertegai. Hatren bangku dekak agak tertegai. Hatren bangku dekak kian dekem bangku agak nuah gini kan? Kali. So misalnya ini gila tu. Eh ni lagi apa dekak ini gini. Kali hatren bangku dekak ni. Mereka hatren panggung dekat ni, hatren panggung dekat kat tu tu ini akan lagi ada. Masis, iya? Oh,
නිකන් 39.5ක් වගේ දෙන්න බලන්න මේක 78ට එකක් එකතු කරලා 79යි 4න් පංගුවක් 4න් පංගු දෙකක් කියන්නේ 2න් පංගු එකක් 4න් පංගු දෙකයි කියන්නේ 2න් පංගු එකයි 78ට එකක් එකතු කරලා 2න් බෙදුවා නම් හරි 39.5යි නේ හරි දැනියා අදලා හුදේ පස්සාරේ යන්න 39.5 මිනේ කියලා තියෙන්නේ 39.5 40ට කිත්තුයි යන්න 40 ගාලු මේ පැත්තට මෙන්න පස්සාරේ හම්බුනා ඉතින් එන්න පහළට දැන් පහළට එන්න මෙන්න මෙන්න මෙතන තමයි හුදේ මහත්තු Q2 වල ගේ මෙතනින් එන්නේ Q2 ගියේ දෙන්න බලන්න දෙවන චතුර්ථකයේ අගය උතනින් ගන්න පුළුවන් මම හිතන්නේ 30 30ක් වගේ ආ 37.5ක් වගේ 37ක් 38ක් ආ 39ක් 37.5ක් ඔගොල්ලන් දෙනාගේ ගන්න හරි මම නිකන් දාන්නව නම් මෙතන 38ක් වගේ YouTube එන පොදේ YouTube ගියේ දෙන්නේ 38යි නෑත් හරි ඊට පස්සේ තුන්වන චතුර්ථකයේ මේ ක්‍රමේ මතක තියාගන්න අමාරු නෑ තුන්වන චතුර්ථකය ඒ කියන්නේ Q3 කියනවා එතකොට කරන්නේ පුතේ දත්ත ගානට එකක් එකතු කරලා 4න් පංගු 3ක් ගන්නවා 4න් පංගු 3ක් ඒ කියන්නේ මේ වගේ ඒවා 3ක් වෙනවා 19.75 ඒවා 3ක් නේද ඔව් එතකොට පුතේ කී දෙන්නේ ඈ නෑ විභාගෙදී හරියටම ඕනේ නෑ ඕගොල්ලන්ට එනාගේ ලියන්න ලකුණු හම්බ වෙනවා ඈ හරියටම ගන්න අමාරු වෙනවා කනේ විභාගේ හැම හැම වෙනවනේ ඕගොල්ලන්ට පස්සාරෙන් ගිහිල්ලා එනාගේ බල්ලා ලියන්න එතකොට ලකුණු හම්බ වෙනවා හරිද 38 38.5 37.5 ඒවට එහෙම ලකුණු හම්බ වෙනවා බය වෙන්න එපා හරිද හොඳයි ඒකයි ළමයි දැන් එහෙම අපි දැන් එකින් එක අනිත්ති සමහරවල් වෙනස් වෙන ඉඳ තමයි අපිට මේ විභාග ගානේ මේක ගානට ඇඳලා දෙන්නේ ඇඳලා කියන්නේ මේ කණ්ඩාංග තලය ඇඳලා දෙනවා එතකොට ගානට එකම විදිහින් හැමෝටම එන්නේ හරි එතකොට ලකුවට එහා මෙහා යන්නේ නැහැ බය වෙන්න එපා හරි දැන් මෙතන එන්නේ මුදේ කීයද එතකොට හත්තරට එකක් එකතු කරලා හතරෙන් බෙදලා තුනක් ගත්තොත් පංගු කී දෙන්නේ මේ හතරෙන් පංගු එකක් ගත්තොත් මේක නෙන්නේ හතරෙන් පංගු තුනක් ගත්තොත් මේ වගේම තුනක් වෙනවා හතරෙන් පංගු දෙකක් ගත්තොත් මේ වගේම දෙකයි වෙනවා ඔය වගේම තුනක් ආවොත් කීයද 59.2යි පහයි හොඳයි 59.25 පස් වැනියක් මේක නෙමෙයි උත්තරේ මෙතනින් එන්නේ වැනියක් දැන් ඕගොල්ලෝ ඒක බලන්න ඕනේ මේකෙන් 59.25 කියන්නේ 60ට කිට්ටුවේ මේ නේ 60ට කිට්ටුවේ ආසන්න හරි පුතේ 60ට කිට්ටුවෙන් පටන් ගන්න මෙහෙම යන්න පස්සාරේ පැත්තට සාමුකිත සංඛ්‍යාත වක්‍රේ පැත්තට ගිහිල්ලා එතනින් පහළට එන්න එතනින් පහළට ආවම ඕගොල්ලන් දෙනවා මෙන් කවුද මෙතනින් එනවා පුතේ Q3 වලගේ කීයද Q3 වලගේ ඉන්නේ ඔය Q3 වලගේ පුතේ එතන කී දෙන්නේ 47 48 හරියට ගන්න වරද්දන්නේ මම නෙමෙයි එච්චර මේ 45 නේ මෙතන ඔව් මෙතන පුතේ 43ක් නේ 45 කියන්නේ මේ දැන් මේ 40 මෙතන ඒ අතරනේ ඉගෙන 43 44 මෙතන මේ ආවන්නේ 59.25 කියන්නේ 70 ආසන්නයි මේ පැත්තට ගියලා ආයෙ මෙතන පහළට එනවා ඔව් අනිවාර්යෙන් එන්න ඕනේ 40යි 45යි අතර ආගය 42ක් 43ක් මම තවම 43යි කියලා ගන්නම් මම 43යි කියලා ගන්නම් Q3 43යි ඔව් හරි එහෙනම් අපි Q3 වලාගේ මම ගන්න 43යි කියලා ඊට පස්සේ මේක අහලා තිනවා අන්තස් චතුර්ථක පරාසය. ඔන්න ඔකම අන්තිමට අහන්නේ.
අන්තස් චතුර්ථක අන්තස් චතුර්ථක පරාසයකට කොහොමද කරන්නේ? ඒක නම් ලේසියි අන්තස් චතුර්ථක පරාසය. ඒකත් Q3 වලගේ අඩු කරන්න ඕනේ Q1 වලගේ පුතේ. එතකොට මම සමානයි Q3 වලගේ 43යි. අඩු කරන්න Q1 වලගේ 29.5. Q1 29.5යි Q3 43යි. අඩු කරන්න Oh, ibahagi kita putih, dia tidak kanan sama ide ini. Ini mama harus panas di ini. Mari, kita lihat. Angka satu kita kepada hasil ganti. Q3 berlagi, hasil itu tunai. Oke, ngadu kerana Q1 berlagi, bisi namanya itu cuma paham. Mari kita lihat putih di ini. Hah, adu kerana apa? Bahasa Malaysia sama Bahasa Inggris. 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 අන්තස් චතුර්ථක පරාසය මේ දත්ත ව්‍යාප්තියේ අන්තස් චතුර්ථක පරාසය ආව ඔව් මම දැන් මේකත් අගයන් දෙක අනු මේක තමයි එන්නේ දැන් ඔයගොල්ලෝ මේවල අගයන් ටුට්ටක් වෙනස් වෙලා නම් ඊට අදාළ උත්තරේ දාගන්න හරි මෙතන ධාතු වර්ගයයි මෙතන ධාතු වර්ගයයි ඔයගොල්ලෝ ලියාගත්ත අගයන් හරිද අරගෙන ඒ දෙකේ වෙනස දාන්න ඕනේ යාලුවගේ අගේ දාලා හරියන්නේ නැහැ විභාගෙදී ඈ යාලුවා ගත්තාගේ දාලා හරියන්නේ නැහැ ඕගොල්ලන්ට එනාගේ දාන්න ඕනේ ඔයාලා මොකද ඕගොල්ලන්ට දැන් පේපර් එක බලද්දි පුතේ බලනවා ඔයාලා ඇඳලා තියෙන ප්‍රස්තාරයෙන් ඇත්තටම කීයේ දෙන්නේ කියලා බලනවා ඈ ඇඳලා තියෙන ප්‍රස්තාරය අනුව හරි දැන් ඔයාලා ප්‍රස්තාරය ඇඳලා යාලුවගෙන් අහනවා මේ මම දැන් කීයේ දාලා මේකට කියලා ඒක දානවා එහෙම හරියන්නේ නැහැ එතකොට වැරදි ඈ හරි ඒ වැඩි කරන්න යන්නේ පාර විභාගෙදී ඔයගොල්ලෝ මේක අඳිනවනේ ඇඳලා පස්සේ ඔයගොල්ලෝ ගන්න පස්කාරයෙන් කිනාගයක් තිනවනේ ඒක තමයි මේකට ලියන්න ඕනේ මොකද පේපර් එක බලන කෙනා බලනවා පස්කාරයෙන් Q1 ලැබුවාම කීයද එන්නේ ඒ යගේ එන්නේ නම් මෙතන වා ලියලා තින්නේ වැරදි පස්කාරයෙන් Q2 ලැබුවාම එයා බලනවා කීයද මෙතන එන්නේ ඔයා ලියලා තින්නේ ඒ යගේ එන්නේ නම් වැරදි ඈ එයා ඇඳලා තියෙන පස්තරයෙන් උත්තරේ පරීක්ෂක බලන එකේනා බලනවා හරියටම. එනාගේ කීයද කියලා ඔයා ඇඳලා තියෙන එකෙන්. ඒ යගේ මෙතන ලියන්න ඕනේ. Q1 Q2 Q3. හැමෝටම එකම ගාන ඉන්නේ නැහැ. චුට්ටක් එහා මෙහා වෙනවා. ඒකෙන් විභාගෙදී ලකුණු දෙනවා. ඒ යගේ යන උන්ට. ඔයාට පස්තරේ එනාගේට ලකුණු දෙනවා. හැබැයි එහෙම කියලා මේ ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. හරිද දැන් මෙතන හිතන්නකෝ Q1 ළමේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. එතකොට අර ආසන්න අගයක් තියෙන්න ඕනේ. හරි. මට කියන්න දැන් මේක තේරුම් ගන්න පුළුවන්ද? ඉවරයි ඔතනින් ඈ. පාඩම. හරි. දැන් අපි එන්න හදාන්නේ 16 වෙනි පාඩමකට.
hari ini hari mama ikuti ganang warga deka mah dua samahara prastara wala medenin patan ganna ganan tamai godakma tiinne me wage gannut tinama da wala ge abhyasa malawa kiyana ganang okkoma wage tiinne ara api gi sathi hadupu gana wage ewa ne ma eka me mishra abhyasa wala ganan dunne meka cute ekek ganan tiinawa ewa hadanne hari හැමෝටම පුළුවන් වෙන්න ඕනේ මේ වගේ දත්ත ව්‍යාප්තියක් දුන්නාම සමුකිත සංඛ්‍යාත වගුව හදා ගන්න. ඒක හදලා ඒකේ කණ්ඩායමක අරගෙන සමුකිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් ඇඳලා ඕකෙන් පළමු චතුර්ථකය දෙවන චතුර්ථකය හෙවත් මධ්‍යස්ථය තුන්වන චතුර්ථකය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. අන්තිමට අන්තස් චතුර්ථක පරාදයේ හොයන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේක නම් ලොකු දෙයක් නෙමෙයිනේ. Kimpri olagi, kimuan olagi, aduk kerana hari. Hari kan ini kan puluhan dah yang motor. Puluhan. Dengi setiap jana kedua, adat jana kedua, kau yang kanang warga dekat sama dia ni. Karena ini pasti kita kali insafi olagi jalan rey kekara, sangkia ada bahu asri kara. Ani warga itu sih gana kini sama dia. Ibu bahagia itu saman ni beli bahagia gana kini sama dia. Lakukan dah hari itu gana kini me. Hari. අවුලන්නේ නැහැ. ඉතින් මේ දෙකෙන්ම අහන්නේ නැහැ. ජාල රේකේ ඇත්තඳලා මේකත් ඇත්තඳලා ඔක්කොම අනින්න කියන්නේ නැහැ. මොකක් හරි එකක් තමයි එන්නේ. හරි පුතේ එහෙනම් අපි යමු ඊළඟ පාඩමට පටන් ගමු. හරි. ගුණෝත්තර ශ්‍රේණි. 16 වෙනි පාඩමනේ. ගුණෝත්තර ශ්‍රේණි. ඉක්මන් කරන්න. ගුණෝත්තර ශ්‍රේණි. දාසේ විනි පාඩම මාතෘකාව දාන්න හරි නේද ඉවරයි මේක ඉවරයි නේද හරි හරි hari ini hari kita masuk ke bagian mana gunotter shredi hari ini
හරි නේද පේනවනේ හරි දැන් මේ පාඩම අපිට ගොඩක් වැදගත් පාඩමක්ද සාමාන්‍ය පෙළ විභාගයේද මේකෙන් මොන වගේ ප්‍රශ්න එයිද දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයේ පේපර් එකේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න වර්ග රටා තුනක් අහනවානේ ප්‍රශ්න ආකාර වර්ග තුනක් අහනවානේ මොනවද අහන ප්‍රශ්න වර්ග ගණන් පේපර් එකේ සාමාන්‍යයෙන් ඈ ගණන් පේපර් එකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න වර්ග තුන් જાතියක් එනවා පළවෙනි වර්ගයේ කෙටි ප්‍රශ්න 25ක් එනවානේ කෙටි ප්‍රශ්න 25ට පුතේ මේ කරන පාඩමෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇවිල්ලා තිනවා හැම අවුරුද්දෙම ඇවිල්ලත් නැහැ සමහර අවුරුද්දවලදී මේ දැන් අපි කරන්න යන පාඩමෙන් කෙටි ප්‍රශ්නයක් අහනවා ලකුණු දෙකේ ප්‍රශ්නයක් ඊට පස්සේ අනිවාර්ය ප්‍රශ්න නැත්නම් විභවගත රචනා ප්‍රශ්න පහට එන්නේ නැහැ මේකෙන් එන්නේ නැහැ ඊට පස්සේ රචනා ප්‍රශ්නයකට සම්පූර්ණ ගාණක් නෙමෙයි කොටසකට එනවා රචනා ප්‍රශ්න ගාණෙන් කොටසකට එනවා සම්පූර්ණ රචනා ගාණක් නෙමෙයි ඈ හරි එතකොට මේ ගාණ එන්නේ පුතේ හැම එක හැම අවුරුද්දෙම වගේමත් නෙමෙයි සමහර අවුරුද්දෙ ඇවිල්ලා තියෙනවා හරිද හොඳයි එතකොට ඕගොල්ලෝ දන්නවා 10 වන්දියේදී ඉගෙන ගත්තා මේ වගේ තව පාඩමක් මතකද මේ වගේ නිකන් ගුණෝත්තර ශ්‍රේණි වගේ නම තියෙන තව පාඩමක් 10 දී ඉගෙන ගත්තා මොකක්ද පාඩමේ නම ගුණෝත්තර ශ්‍රේණි ඈ මොකද කවිදු හොඳයි සමාන්තර ශ්‍රේණි මට කියන්නේ 10 පන්තියේ මෙතන ඉන්න ළමයි ඔක්කොම සමාන්තර ශ්‍රේණි කියන පාඩම ඉගෙනගෙන තියෙන්නේ සමාන්තර ශ්‍රේණි දහයේ පන්තියේ මට කවුරුර ඉන්නවා කියන්න මේ පාඩම 10 පන්තියේ මේ පාඩම ඉගෙන ගත්ත නැති ළමයි සමහරලාට ඉන්න පුළුවන් මොකද ගිය අවුරුද්දේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක සමහරලාට නේ මේ පාඩම ඉගෙනගෙන නැති වෙන්නත් පුළුවන්. අගල කියන්නේ ඉන්නවා හොඳයි කියනයි. තව ඉන්නවද? ගිය අවුරුද්දේ 10 පන්තියේ තිබ්බ පුතේ ගණිතයේ පාඩමක් සමාන්තර ශ්‍රේණි. ඉන්නවද එන්නයි? තව ඉන්නවද? සමාන්තර ශ්‍රේණි පාඩම ඉගෙනගත්ත නැති ළමයි ඉන්නවද? දෙතුන් දෙනෙක් ඉන්නවා. අනිත් කට්ටිය හැමෝම ඉගෙනගෙන දිනවද? සමාන්තර ශ්‍රේණි. ඈ නෑ. තුන් හතර පහ දෙනෙක් ඉන්නවා. නැති කට්ටියක් ඉන්නවා. ගොඩක් ළමයි මෙතන ඉගෙනගෙන දින හැටි ඉන්නවා. එතකොට දැන් මේ පාඩම ඕන්නේ නැද්ද? 10 වන්දියේ සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක් තිබ්බා. හරි. ඔව් ඒක තමයි පොතේ අර මෙන්න මෙහෙම සූත්‍ර තිබ්බ මතකයි ඔය ඔයගොල්ලන්ට. හරිද? ඉතින් මේක ඔයගොල්ලන්ට මතකයි අපි TN සමානයි නේ. A ධන L ගණ එක වතාවක් B ඔන්න ඔය වගේ සූත්‍ර තිබ්බා. SN සමානයි L බෙදීම 2 වතාවක් නේ 2යි A ධන. හරිද? L ගණ එක වතාවක් D SN සමානයි නෙගටිව් වතාව ඔව් L බෙදීම 2 වතාවක් A ධන L. මෙන්න මේ සූත්‍ර තුන තිබ්බා සමාන්තර ශ්‍රේණි කියන පාඩමේ. මට කියන්නේ මේ සූත්‍ර තුන නිකන් මතකයේ තියනවාද මේ තුන මතක සාමාන්‍යයෙන් නිකන් මතකයක් කියන ඇති මම දැන් ලිව්වනේ බෝඩ් එකේ ඔව් මේ තුන ලිව්වහම නිකන් මතක් වුණාද මේක 10 පන්ති ඉගෙන ගත්තා 10 පන්තියේ ගණිතයේ මේ පාඩම ඒ පාඩමේ මෙන්න මේ සූත්‍ර තුන තමයි තියෙන්නේ මතකයි මතක නැහැ සමහර අයට දන්නේ නැහැ ඔව් හොඳයි එතකොට ඔය පාඩම ඉගෙන ගත්ත නැති අය අද පාඩම ඉගෙනගෙනක් තියන දැන් මතක නැති කට්ටිය මොකද කරන්න ඕනේ? ඒ පාඩම ඕනේ වෙයිද සාමාන්‍ය පෙළ විභාගෙට ඕනේ නැද්ද? සමාන්තර ශ්‍රේණි කියන පාඩම සාමාන්‍ය පෙළ විභාගේ ගණන් පේපර් එකට ඕනේ නැද්ද? ඕනේද? ඈ අනිවාර්යෙන්ම ඕනේ. ඇයි? ඇයි අනිවාර්යෙන්ම ඕනේ කියන්නේ? ඇයි පුතේ හැම අවුරුද්දේම සාමාන්‍ය පෙළ විභාගෙදී මේකේ රචනා ගණක් එනවා. හරිද? අපිට කියන්නේ ඔයගොල්ලෝ ගාව සාමාන්‍ය පෙළ විභාගේ පසුගිය අවුරුදු මං කියලා දිනා පාස් පේපර් පොත් ගන්න කියලා ඈ මොකද ඔව් සාමාන්‍ය පෙළ පසුගිය අවුරුදු පේපර්ස්
තරන්න තියෙන්නේ අඩුම තරමින් අවුරුදු 10ක වත් කියන්නේ 2010 ඉඳන් 2020 වෙනකන් අරන් තියෙන්නේ නේ ඔව් ඒතර ඔයගොල්ලන්ට බැලුවේ හැකි 2010 ඉඳන් 2020 වෙනකන් ආපු සාමාන්‍ය පෙළ විභාගේ ගණන් papers වල බලන්න දැන් ගොඩක් තමයි මේ විදිහ කරන්න පටන් අරන් තියෙනනේ papers මම අන්තිම අවුරුදු papers හතර පුතේ කොහොමද සාකච්ඡා කරනවා හරි දැන් new syllabus එක පටන් අරන් තියෙන 2016 ඉඳන්නේ 2016 17 18 19 20 ඔන්න ඔය papers පහ මම සාකච්ඡා කරනවා අන්තිම මාස දෙකේ හරි අන්තිම මාස දෙකේ ඔය papers පහ සාකච්ඡා කරනවා හරි ඔගොල්ලෝ අර 2010 ඉඳන්ම කරන්න කියන්නේ වැඩගත් ඒ ගණන් හදන එක අඩුම තරමින් අන්තිම අවුරුදු පහ කොහොමද කරන්න ඕනේ ඒ කියන්නේ 2016 17 18 19 20 ඔය අවුරුදු පහේ එතන ළමයි ඔය අවුරුදු පහ කරත් ඇටිය හරි 2016 17 18 19 20 අවුරුදු පහේ ආපු සාමාන්‍ය පෙළ ගණන් papers පහ කරාමත් හොඳරුවම ඇති අන්තිම මාස දෙකේ ඒ පහම අනිවාර්යයෙන්ම කරවනවා මම සාකච්ඡා කරනවා හරි ඊට කලින් අපි පාඩම් ටික ඉවර කරගන්න ඕනේ තව පාඩම් 8ක් නිරවණි කරන්නේ තුන්වන වාරේ හරි එතකොට පුතේ දැන් මේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම වැදගත් වෙන්න හේතුව තමයි මේකෙන් හැම අවුරුද්දෙම රචනා ගණක් ඇවිල්ලා තියෙනවා බොරුනම් බලන්න papers අරන් අනිවාර්යයෙන්ම රචනා ගණක් තියෙනවා එතකොට ගුණෝත්තර ශ්‍රේණි ඒකෙන් එතකොට මොකක්ද වෙන්නේ ආ මේකෙන් පුතේ කෙටි ප්‍රශ්නත් එනවා සමාන්තර ශ්‍රේණි පාඩමෙන් අර ලකුණු දෙකේ කෙටි ප්‍රශ්න වලටත් එනවා එතකොට දැන් අපි දන්නවා රචනා පේපරකදී රචනා ගණක් එනවනේ පොදේ සම්මෙලක් මේ රචනා පේපරකදී රචනා ගානේ එන්නේ ශ්‍රේණි කියන වලට අදාළව ශ්‍රේණි වලින් රචනා ගණක් එනවා එතකොට අපිට ශ්‍රේණි වර්ග දෙකක් ඉගෙන ගන්න තියෙනවා ශ්‍රේණි වර්ග දෙකක් තියෙනවා එකක් තමයි සමාන්තර ශ්‍රේණි නේ ඔව් සමාන්තර ශ්‍රේණි ඒක ඉගෙන ගත්තී 10 පන්තියේදී ඊට පස්සේ අනිත් එක තමයි දැන් අද ඉගෙන ගන්න හදන්නේ ගුණෝත්තර ශ්‍රේණි බලන්න මේ වැදගත් වෙන්නේ ඇයි කියලා මේ ගුණෝත්තර ශ්‍රේණි. ඉතින් පුතේ අපි දැන් සමාන්තර ශ්‍රේණි ඉගෙන ගත්තා 10 පන්තියේදී. දැන් 11 පන්තියේදී ඉගෙන ගන්න හදන ගුණෝත්තර ශ්‍රේණි. ඉතින් සාමාන්‍ය පෙළ විභාගේ ගණන් paper එකේ ශ්‍රේණි වලින් රචනා ගණක් එන්නේ. ශ්‍රේණි වලින් රචනා ගණක් එන්නේ. එතකොට ඒක සමහර අවුරුදු වල පුතේ සම්පූර්ණයෙන්ම ගාන සමාන්තර ශ්‍රේණි වලින්ම ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල ඒ ගානේ එක කොටසක් සමාන්තර ශ්‍රේණි ඉතුරු කොටස ගුණෝත්තර ශ්‍රේණි ඇවිල්ලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි වලින්ම නම් රචනා ගානක් ඇවිල්ලාම නැහැ ගුණෝත්තර ශ්‍රේණි විතරක් දීලා රචනා ගානක් දීලා නැහැ එක්කෝ මේ දෙකෙන්ම අහනවා නැත්නම් මේකෙන් විතරක් අහනවා කෙටි ප්‍රශ්නයකුත් එනවා කෙටි ප්‍රශ්නේ එක්කෝ මේකෙන් එන්න පුළුවන් නැත්නම් මේකෙන් එන්න පුළුවන් එතකොට මේක වැදගත් වැදගත් ආ දැන් 10 පන්ති ඉගෙන ගත්ත නැති ළමයි ඉන්නවනේ සමාන්තර ශ්‍රේණි ඒගොල්ලන්ට මොකද කරන්න වෙන්නේ? 10 පන්තියේදී සමාන්තර ශ්‍රේණි පාඩම ඉගෙන ගත්ත නැති ළමයිට මොකද කරන්න වෙන්නේ? ඉගෙන ගන්න වෙනවා. කොහොමද ඉගෙන ගන්න වෙන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ නේ අය? ඈ? ක්ලාස් එකකින්. 11 පන්ති ක්ලාස් එකකින් ඉගෙන ගන්න වෙන්නේ නැහැ නේ. 11 පන්ති සමාන්තර ශ්‍රේණි කරන්නේ නැහැ නේ. ඈ? 10 පන්ති ක්ලාස් එකකට යනවා. ඔව් 10 පන්ති ක්ලාස් එකකට ගිහිල්ලා ඒක 10 පන්තියේදී තාම අපි සමාන්තර ශ්‍රේණි පාඩම කරලා නැහැ මොකද 10 පන්ති ළමයිද තුන්වන වාරේ තමයි මේ පාඩම තියෙන්නේ. එහෙම ඇවිල්ලා ඒකට ඉගෙන ගන්නත් පුළුවන් නැත්නම් ඕගොල්ලන්ට පුතේ පුළුවන් රෙකෝඩින් එක බලන්න. හරි 10 පන්ති කරපු රෙකෝඩින් එක තියෙනවා YouTube එකේ දාලා YouTube එකට ගිහිල්ලා බලවි හැකිය. හරි ඒක අනිවාර්යෙන් බලන්න. අනිම නැත්නම් 10 පන්ති ළමයිට දැන් මේ අවුරුද්දු ගන්නනවා. එතකොට ඒකට ඇවිල්ලා හරියම ඉගෙන ගන්න පුළුවන්. මොකක් හරි විකල්පයක් තියෙනවා කරගන්න පුළුවන් ඈ බය වෙන්න එපා. හරි මම දැන් මුලින්ම ඒකට පටන් ගන්න හදන්නේ මේක වැදගත් නේ. සමාන්තර ශ්‍රේණි වල අපි ගණන් හදද්දී මේ සූත්‍ර තුන පාවිච්චි කරා ගණන් හදද්දී. හරි. හොඳයි දැන් අපි ළමයි එන්න හදන්නේ මම චුට්ටක් කියන්නම්. මොකද දැන් ගුණෝත්තර ශ්‍රේණි වලයි සමාන්තර ශ්‍රේණි වලයි කියන වෙනස මොකක්ද කියලා දැනගන්න බෑ ඉස්සෙල්ලා. ඒක හිතමු චුට්ටක් දැන් සමාන්තර ශ්‍රේණි ඉගෙන ගත්ත කට්ටිය මතකයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්ත නැතිමයි ඉන්නවනේ මම ඒකේ හිඳ පොඩ්ඩක් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියලා කියලා ඉඳලා ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණියකට එන්නම් සමාන්තර ශ්‍රේණිය ගැන දැන් උගන්නන්නේ නැහැ හරි ඔතේ සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යා රටක් දැන් මේවා තමයි සංඛ්‍යා රටා
මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ශ්‍රේණියක් කියන්නේ කිසියම් රීතියකට අනුව කිසියම් රීතියකට අනුව ලියන සංඛ්‍යා පේළියක් සංඛ්‍යා දාමයක් සංඛ්‍යා අනුක්‍රමයක් අපි සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා සංඛ්‍යා රටා ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා එක එක සංඛ්‍යා රටා මට පොඩක් කියන්න පුතාලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන සංඛ්‍යා රටා මොනවද තංගල චූටි කාලේ ඉඳන් මම ඉගෙනගෙන තියෙන සංඛ්‍යා රටා මොකක් ඔත්තේ සංඛ්‍යා රටා හොඳයි හරි උදාහරණයක් මම ලිය දෙන්නම් නම් ඔත්තේ සංඛ්‍යා රටා 1 3 5 7 8 9 ඔත්තේ සංඛ්‍යා රටාව ඈ නෝ ඉරට්ටේ සංඛ්‍යා රටාව ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා රටාව හරි ප්‍රථමක සංඛ්‍යා 2 3 ඊට පස්සේ 5 නේ 7 9 නෑ 11 නේ 32 හරි ප්‍රථමක සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව හරි ඔතවතාව ඈ වර්ග සංඛ්‍යය හොඳයි ත්‍රිකෝණ සංඛ්‍යය හරි අපි ගාලා අපිට ඕන නම් ඈ පහේ ගුණාකාර පහ 10 15 20 ත්‍රිකේලිය හරි හොඳයි වර්ග සංඛ්‍යය එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය 9යි හරි ඊට පස්සේ හතරේ වර්ගය 16යි 16යි ඔය වගේ විවිධ සංඛ්‍යා රටා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා එතකොට පුතේ දැන් සංඛ්‍යා රටාවක රටාවක් කියන්නේ සංඛ්‍යා රටාවක් ලියුවාම පුතේ ඒ සංඛ්‍යා රටාවේ මේ අපි ලියන ඉලක්කම් වලට කියන්නේ සංඛ්‍යා රටාවේ පද පද කියලා නේ දැන් මේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය 1 දෙවෙනි පදය 3 තුන්වෙනි පදය 5 හතරවෙනි පදය 4 ඊට පස්සේ පස්වෙනි පදේ අපිට ඕන නම් කිව්ව හැටි නේ ඔතේ සංඛ්‍යා රටාවක ඊළඟට එන පදේ කියන්න පුළුවන්. සංඛ්‍යා රටාවක ඊළඟට එන පදේ කිව්ව හැකි. රටාවක් නෙමෙයි නම් කියන්න බෑනේ. දැන් මම මෙහෙම නිකන් ලියාගෙන යනවා මේ. හරි 3 1 5 10 හරිද? 4. දැන් මේ වගේ එක පුතේ මේක සංඛ්‍යා රටාවක් නෙමෙයි. මේකේ ඕගොල්ලන්ට කියන්න බෑ ඊළඟට එන්නේ කීයද කියලා. මේ එතන රටාවක් නෑ. මේවා සංඛ්‍යා රටා නෙමෙයි මේක. හරිද? හැබැයි සංඛ්‍යා රටාවක අපිට ඊළඟට එන පදේ ගැන අගේ කියන්න පුළුවන්. ඊළඟට දැන් මේක ඊළඟට ඉන්නේ කීයද? ආයි එන්නේ කීයද? දිගටම කියන්න පුළුවන්. මේකෙත් කීයද ඉන්නේ? ආයි කීයද? මේකෙත් කීයද? නේ මොකද කිව්වේ හැගෙනේ? ඇයි ඒ රටාවක් තියෙන නිසා. මේ රටාවක් තියෙන හින්දා ඊළඟට එන පදේ කිව්වේ හැකියි. ඒකර පුතේ මේ සංඛ්‍යා රටාවල තියෙනවා එක්තරා වර්ගයක් මෙන්න මේ ශ්‍රේණි ඒකේ උපාකාර දෙකක් තියෙනවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. ඔව්. දැන් පුතේ මේකේ දැන් සංඛ්‍යා රටා අපි නම් ගත්තොත් විවිධ සංඛ්‍යා රටා තියෙනවා. සංඛ්‍යා රටා වල එක වර්ගයක් තමයි පුතේ මේ ශ්‍රේණි කියන එක. තවත් එක එක වර්ග තියෙනවා ඈ සංඛ්‍යා රටා වල ඒ ශ්‍රේණි වල උපවර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සමාන්තර ශ්‍රේණි. අනිත් එක තමයි පුතේ ගුණෝත්තර අපි දැන් අද ඉගෙන ගන්න පටන් ගන්න අද ඉවර වෙන්නේ නැහැ පාඩම. ළමන සතිය සහ ඊළඟ සතියත් කරන්න වෙයි. තව දවස් දෙකක් විතර ගණන් වෙන්න ඕනේ. ඔව්. දැන් පුතේ දැන් මේව සංඛ්‍යා රටානේ. සංඛ්‍යා රටා. මෙතන ලිව්ව සංඛ්‍යා රටා වලින් පුතේ අපිට ශ්‍රේණි වශයෙන් ගන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් මෙන්න මේ මුලින්ම ලියලා දෙන එක බලන්න මේ. මුලින්ම ලියලා තියෙන එකේ පුතේ බලන්න එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස අනුයාත පද දෙකක් අතර වෙනස එක ළඟ කියන්නේ අනුයාතනේ ඔය පද දෙකක් අතර වෙනස ගද්දි පසුපදයෙන් පෙරපදේ අඩු කරන්න කීයද පසුපදයෙන් පෙරපදේ අඩු කරලා බලන්න කීයද එන්නේ කියලා මෙන්න මේ ලියලා දෙන සංඛ්‍යා රටාවේ එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස කීයද කොටක් ගාලා කියන්නේ තුනෙන් එකක් අඩු කරත් පහෙන් තුනක් අඩු කරත් හතෙන් පහක් අඩු කරත් ඊට පස්සේ නවයෙන් එන්නේ නවයෙන් හතක් අඩු කරත් කීයද අන්න වෙනස දෙකයි කිසියම් සංඛ්‍යා රටාවක එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස ගත්තහම එකම අගයක් ලැබෙනවා නම් ඒ සංඛ්‍යා රටාව පුරාවටම එකම අගයක් ලැබෙනවා නම් එවැනි සංඛ්‍යා රටාවක් අපි
සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. ආ පුතේ මන්ට මේ විවෘත සංඛ්‍යා රටා මං 1 2 3 4ක් ලියලා තිනවා. මේ සංඛ්‍යා රටා අතරින් මට කියන්න මෙතන තියෙන රටා වලින් සමාන්තර ශ්‍රේණි වලට අහු වෙන්නේ මොනවද? සමාන්තර ශ්‍රේණි වලට අහු වෙන්නේ මොනවද? මේක සමාන්තර ශ්‍රේණියකට අහු වෙනවා හරි. ඇයි ඒ? එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස එකම අගයක් තමයි දිගටම තියෙන්නේ. මේක නම් දෙකක් තමයි වෙනස එන්නේ. පුතේ මේකේ ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද? අකාල බලන්න එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස තුනෙන් දෙකක් අඩු කරොත් 1යි. පහෙන් තුනක් අඩු කරොත් 2යි. ඒ කියන්නේ වෙන්නේ නෑනේ. මෙතන වෙනස එන්නේ 1යි, මෙතන වෙනස 2යි, මෙතන වෙනස 2යි, මෙතන වෙනස කීයද? 4යි. එතකොට ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? අකාල කියන්න. ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? ඔව්, කකර පුළුවන් නේද? ඈ? ප්‍රථමක ඈ සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. නෙමෙයි කියන කට්ටියකෝ. දැන් මේක සමාන්තර ශ්‍රේණියක් උනේ ඇයි? ඒක පුළුවන් වෙන්නේ නැහැ දැන්. එකලයි පන් දීන්නේ. ඇයි මේ ඔත්තේ සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව ඊපස්සේ ඉරට්ටේ සංඛ්‍යා රටාව ඒ වගේ සමාන්තර ශ්‍රේණි. ඇයි ඒ? එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස එකම අගයක් තමයි දිගටම යන්නේ. මේ තුනෙන් එකක් අඩු කරාම 2යි, පහෙන් තුනක් අඩු කරාම 2යි, හතෙන් පහක් අඩු කරාම 2යි, ඊට පස්සේ 9, 9න් හතක් අඩු කරාම 2යි. අනුයාත පද දෙකක් අතර වෙනස එකම අගයක් වෙනවා නම් එවැනි රටාවක් සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. හරි. ඊට පස්සේ උදේ අපි ඕක ඉගෙන ගත්තා සූත්‍ර තුනක් ගණන් හදද්දී. මම අර කලින් ලිව්වේ මෙතන. ඒවා දාලා තමයි ගණන් හදන්නේ සමාන්තර ශ්‍රේණියක් නම්. මේ ඊළඟට ලියලා තියෙන එක සංඛ්‍යා රටාවක්. ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? ඉක්මනට කියන්න ඉතලා. නෑ දෙන්නේ කියලා දෙනවා නෑ කියලා. තව මේ ප්‍රථමක සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? නෑ. සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. ඇයි ඒ? ප්‍රථමක සංඛ්‍යා රටාවුනේ ඇයි සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැත්තේ? බලන්නකෝ මේ හොඳට ඇස් වෙනවා නෙමෙයි. එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස ගත්තහම එකම අගේ නෙමෙයි නේද එන්නේ. තුනෙන් දෙකක් අඩු කරාම වෙනස 1යි. පහෙන් තුනක් අඩු කරාම වෙනස 2යි. හතෙන් පහක් අඩු කරාමත් වෙනස 2යි. 11න් හතක් අඩු කරාම වෙනස 4යි. ওই වෙනසට අපි නමකුත් කියනවා. මොකද්ද? එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනසට නමක් කියනවා. මොකද්ද ඒ නම? සංඛ්‍යා රටාවක එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනසට පොඩි නමක් කියනවා. පොදු අන්තරය. පොදු අන්තරය. හරි, ඔවා කලින් කරා පොදු අන්තරය. පුතේ දැන් මේකේ පොදු අන්තරය 2යි හැමතැනම. මේකේ පොදු අන්තරය හැමතැනම එකම අගයක් ඉන්නේ. මෙතන පොදු අන්තරය 1යි. මෙතන 2යි. මෙතන 2යි. මෙතන 4යි. ඒතකොට පුතේ මේක සංඛ්‍යා රටාවක් වුණාට සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. ශ්‍රේණියක් නෙමෙයි. පොදු අන්තරය එකම අගයක් ලැබෙන්නේ නැහැ හැමතැනම ඒකේ. හරි. ඊළඟ එක පහේ ගුණාකාර රටාව සමාන්තර ශ්‍රේණියක් කියන කට්ටිය බලන්න. ඔව්. 5 10 15 20 25 කියන සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් වේ. ඔව්ද නැද්ද? තේජාන්? ඔව්. අනිත් කට්ටිය
සමාන්තර ශ්‍රේණියක් තමයි 5 10 15 20 25 30 කියන දිගටම තිප්පේලියක් තියනවා රටාව ඒශානි ඔව් සමාන්තර ශ්‍රේණියක් අනිත් එකක් කියෝ ඈ සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද ඈ ඔව් ඔබට ඒක සමාන්තර ශ්‍රේණියක් වෙනවා. ඇයි ඒ? දිලිෂාන් සමාන්තර ශ්‍රේණියක් හොඳයි. ඇයි ඔබේ සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ? ඉතින් ඔබ බලන්නකො කි මේ එකලඟ පද දෙකක් අතර වෙනස අරන් බලන්න මේක දිගටම පහණිය දෙන්නේ නේ. 10 න් 5ක් අඩු කරත් 5යි. 15 න් 10ක් අඩු කරත් 5යි. 30 න් 15ක් අඩු කරත් 5යි. ඊට පස්සේ 25 න් 20ක් අඩු කරත් 5යි. අන්න පොදු අන්තරයේ දිගටම එක භාගයක් එන්නේ 5යි. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක්. සමාන්තර ශ්‍රේණිය. ඊට පස්සේ වර්ග සංඛ්‍යා රටාව. වර්ග සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද? නැත්නම් සම චතුරස්‍ර සංඛ්‍යා රටාව. තව ත්‍රිකෝණ සංඛ්‍යා රටාවනේ දිනවන ගොඩක් තියෙනවා. නේ? මෙන්න මේ වර්ග සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් වේද නොවේද? සමාන්තර ශ්‍රේණියක් වේද නොවේද කකල බලන් දිවෙනස එකලඟ පද දෙකක් කරා වෙනස බලන්න 4 න් එකක් අඩු කරාම 3යි වෙනස මෙතන 9 න් 4ක් අඩු කරාම 5යි අන්න මෙතන වෙනස 3යි මෙතන වෙනස 5යි 10 න් 9ක් අඩු කරාම එතන වෙනස 7යි කෙලින්ම කිව්ව හැකි සමාන්තර ශ්‍රේණියක් ද නොවේද නොවේ නොවේ ඔව් තේරුණානේ මේක පුතේ සමාන්තර ශ්‍රේණියක් නොවේ ඇයි පොදු අන්තරේ තැනින් තැන වෙනස් වෙනවනේ එකම අගයක් එන්නේ නැහැ තේරුණාද මේ කිව්ව දේවල් ටික හරි දැන් දැන් අර අපිට ළමයි මේ සංඛ්‍යා රටා එක එක ඒවාට වර්ග කරන්න පුළුවන් සංඛ්‍යා රටා හරිද දැන් සමාන්තර ශ්‍රේණි තමයි සමහර දැන් මේවා සංඛ්‍යා රටා තමයි ඈ මේවා සංඛ්‍යා රටා තමයි හැබැයි සමාන්තර ශ්‍රේණි නෙමෙයි තව එකක් බලමු මේ වගේ එකක් देख लो आठ हाय दह आठ पनास सत्तर तीन पे गया अरे दम मेक इससे लम्बट क्या है ना संख्या रटा आवाज तो नहीं दिखेगा ना मम्मी लिख लेगा සංඛ්‍යා රටාවක්ද නැද්ද? සංඛ්‍යා රටාවක්ද නැද්ද කියන්නේ මම ලිව්වේ රටාවක් නම් ඊළඟ පදේ කිව්වේ හැකියි. මේ ලියලා තියෙන එක සංඛ්‍යා රටාවක්ද නැද්ද? රටාවක්. රටාවක් කියන කට්ටිය ඊළඟට එන පදේ ටක්කාලා කියන්නේ ඊළඟට දැන් පළවෙනි පදයේ 2 දෙවන පදයේ 6 තුන්වන පදයේ 18 හතරවන පදයේ 54 මොකද මේකේ පස්වන පදයේ කීයද රටාවක් නම් කියා ගන්න පුළුවන් ඉන්නේ බෑ ඊළඟ පදේ ඈ 30යි හොඳයි 162 හරි ඔව් ඔකේ මේකේ රටාව මොකද රටාව දැන් මේකේ නම් රටාව දෙක දෙක එකතු වෙනවා මේකේ අපිට එහෙම එකපාරට රටාව මෙහෙම බලලා කියන්න බෑ මේකේ තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව අපි දන්නවා ලියාගෙන යන්න පුළුවන් සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාව තමයි මේ ලියලා තියෙන්නේ මේකේ පුතේ රටාව පහ පහ එකතු වෙනවා පහ පහ එකතු වෙනවා මේකේ පුතේ ගෙලින්ම වර්ග සංඛ්‍යාවක වර්ගය තමයි මෙතෙන් තියෙන්නේ 1 වර්ගයේ 2 වර්ගයේ 3 වර්ගයේ හරිනේ 4 වර්ගයේ මේකේ පුතේ මොකද්ද වෙලා තියෙන්නේ ඈ මේකේ රටාව මොකද්ද මේවල මේ ගන්න හොඳට බලන්න දැන් මේ මම මේ පොඩක් මේ සමාන්තර ශ්‍රේණි වලට එන ඒවා පෙන්නන්නම් සමාන්තර ශ්‍රේණියක පුතේ වෙන්නේ එකම අගයක් එක්ක එකතු වෙවි යනවා මේකේ නම් පුතේ දෙක ගාන එකතු වෙනවා මේ ඔව් මම තව එකක් මෙතන ලියලා පෙන්නන්නම්
සීය අනුව අසුව ඇත්තේ ඇති කියලා මේක මුතේ මම පොඩ්ඩක් මේක කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද කියන්නේ 100 90 80 70 කියන රටාව සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද ඊළඟට 60 ඊට පස්සේ 50 ඔව් ඔපුතේ ඒකේ වෙන්නේ ඇත්තටම මොකද 10 10 අඩු වෙනවා දැන් මේකේ පුතේ මේක සමාන්තර ශ්‍රේණියක් මම හරි දාලා තියෙනවා සමාන්තර ශ්‍රේණිය මම මේ දීලා තියෙනවා ඔක්කොම සංඛ්‍යා රටා මේ හරි දාන්නේ සමාන්තර ශ්‍රේණිය වලට මේ රටා වලින් සමාන්තර ශ්‍රේණි වලට අහුවන සංඛ්‍යා රටා තමයි මේ හරි දාලා තියෙන්නේ. මෙයා සමාන්තර ශ්‍රේණියක්, මෙයත් සමාන්තර ශ්‍රේණියක්, මෙයත් සමාන්තර ශ්‍රේණියක්. ඉතින් සමාන්තර ශ්‍රේණියක පුතේ එක්කෝ එක මාගයක් එකතු වෙවි යන්න ඕනේ. නේ? ඔව්. හරිද? එක මාගයක් එකතු වෙවි යන්න ඕනේ. මේක බලන්න මේකේ පහ පහ එකතු වෙන්නේ. එහෙම නැත්නම් පුතේ එක මාගය අඩු වෙවි යන්න ඕනේ. මේක එක ඔයගොල්ලන් කියන 10 10 අඩු වෙනවා. නේ? ඔය 100 10ක් අඩු කරාම 90යි, 90ෙන් 10ක් 80යි, 80ෙන් 10ක් 70යි. අන්න ඒව තමයි සමාන්තර ශ්‍රේණිය වලට එන්නේ. එක මාගයේ එකතු වෙනවා, එක මාගයක් නැත්නම් අඩු වෙනවා. ඕකට පුතේ අපි කියනවා පොදු අන්තරය කියලා. දැන් මේකේ පොදු අන්තරේ ධන 2යි. මේකේ පොදු අන්තරේ ධන 5යි. පුතේ මේකේ පොදු අන්තරේ කීයද? මේකේ පොදු අන්තරේ ධන 10ද ඍණ 10ද මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරේ ඍණ 10යි නේ ඔව් ඒක මතකයි හරි ඕක පුතේ සමාන්තර ශ්‍රේණිය මම මෙන්න මේ ලිව්වේ එක්කෙනා සමාන්තර ශ්‍රේණියක් නොවෙන්නේ සමාන්තර ශ්‍රේණියක් නොවෙන්නේ ඇයි නිකන් බලන්න දැන් 6න් 2ක් අඩු කරාම මෙතන වෙනස 4යි 18න් 6ක් අඩු කරාම මෙතන වෙනස කෙලින්ම කීයද 12යි සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. හැබැයි පුතේ මේකේ රටාවක් තියෙනවා. මේකේ රටාව මොන බලන්න මොකක්ද? මෙයාව 3ෙන් ගුණ කරාම 6 එනවා. හොඳට අහගන්න මේ කියන්නේ නෑ වැදගත්. තාම පාඩම් පටන් ගත්තේ නෑ. පාඩමට එන්න කලින් මේ වැදගත් දේවල් කියන්නේ. දෙවරක් 3 6යි, 6 වරක් 3 18යි යන්නේ. 18 වරක් 3 54යි. 3ෙන් ගුණ වෙවි යන්නේ. 54 ව 3ක් 162යි නේ. ඔව් දැන් මේක සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි පුතේ මෙන්න මේ වගේ ඒවාට අපි කියනවා මොන ශ්‍රේණියක් කියලාද මම මේ ලියුවේ පුතේ මොකක්ද ගුණෝත්තර ශ්‍රේණියක් දැන් සමාන්තර ශ්‍රේණිය ගණන් වෙන්නේ එක්කෝ එක මාගයක් එකතු වෙවි යනවා නැත්නම් එක මාගයක් අඩු වෙවි යනවා ඒකට කියන්නේ පොදු අන්තරය ඒ එකතු වෙන අගයේ හෝ අඩු වෙන අගයට අපි කියනවා පොදු අන්තරය කියලා. ඒ සමාන්තර ශ්‍රේණි වල. පොතේ ගුණෝත්තර ශ්‍රේණි වල වෙන්නේ එකම අගයකින් ගුණ වෙවි යනවා. ඒකවත් ද මේ පුතේ තුනෙන් ගුණ වෙනවා. තව එකක් බලන්න. මෙහෙම එකක් ගත්තොත්. මේක සංඛ්‍යා රටාවක්ද නැද්ද 125 25 5 1 කමා හරි තිබෙලියා මේක සංඛ්‍යා රටාවක්ද නැද්ද ඔ සංඛ්‍යා රටාවක් නම් පුතේ ඊළඟ දෙන පදේ කියුවේ හැකි සංඛ්‍යා රටාවක් කියන කට්ටිය ආ මේක සංඛ්‍යා රටාවක් මට එන ඊළඟ දෙන පදේ කියන්න බලන්න බලමු හරියට කියයිද කියලා මම මේ ලිව්වේ එක සංඛ්‍යා රටාවක් කියලා කියනවා හරි රටාවක් තමයි ඊළඟට එන පදේ කියන්න බලන්න නේද චුට්ටක් එකපාරට කියා ගන්න බැරි වුණත් කිව්වේ හැකි නෑ 125 25 5 1 නෑ රටාව රටාම ගත්තා වෙන රටාව 125න් 25 ඇවිල්ලා තියෙන්නේ පුතේ 125 මොකක් වෙලාද 125 5න් බෙදලා නේ ඔව්
minggu deh ini kecil sih kak pahin bedua hama pahin beda no kecil sih bahas pahin bedua hama visi pahai pahin bedua hama ekai kute ek pahin bedua hama kiyed ne ek pahin bedua hama kaarde kiyanna puluwan kiyed enne kiyala balu beri wenna bae ne 11 pan de inne ek bedima paha kute ek bedima paha kiyanne ek yata pahai neida mama liwwe ka harida laridda ek bedima paha ne ඊට පස්සේ inne ek bedima paha neida kute ek bedima paha kiyanne pahin ekai kiyana eka neida ඔව් ඒක වෙදීම පහ කියන්නේ පහින් එක. එහෙනම් ඊළඟ පදේ පුතේ පහින් එකයි. ආයෝග පහින් දෙනවාම ආයියාගයක් ගන්න ඕන. ඔව් දශම වලින් කිව්වොත් නම් දශම මේ දෙකයි 0.2යි. දශම කරන්න ඕනේ නැහැ. පහින් පංගු එකයි එක වෙදීම පහ. ඔක දශම කරොත් නම් 0.2යි එන්නේ හරිය. 0.2 නැත්තම් පහින් එක. හරි. හොඳයි. දැන් මෙන්න මේ වගේ සංඛ්‍යා රටා අපි හඳුන්වනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. මොනවද? ගුණෝත්තර ශ්‍රේණි. ඒක තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. මොකද ගුණෝත්තර ශ්‍රේණි එක වෙන්නේ එකම අගයකින් එක ගුණ වෙනවා. එහෙම නැත්නම් එකම අගයකින් බෙදෙනවා. සමාන්තර ශ්‍රේණියක උනේ එක්ක එකම අගයක් එකතු වෙනවා. නැත්නම් එකම අගයක් අඩු වෙනවා. මට දැන් කියන්න හැමෝටම තේරෙනවද සමාන්තර ශ්‍රේණියක සහ ගුණෝත්තර ශ්‍රේණියක තියෙන වෙනස්කම තේරෙනවද සමාන්තර ශ්‍රේණියක එක්ක එකම අගයක් එකතු වෙනවා මේ නැත්නම් එකම අගේ අඩු වෙනවා සමාන්තර ශ්‍රේණිය වල ඒ ගුණෝත්තර ශ්‍රේණිය වල එකම අගයකින් එක්ක ගුණ වෙනවා නැත්නම් එකම අගයකින් බෙදෙනවා මේ අන්තිම ලියුම දෙක ගුණෝත්තර ශ්‍රේණි. මෙයයි 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 සමාන්තර ශ්‍රේණි. මම පොඩ්ඩක් ඔය දෙකේ වෙනස පැහැදිලි කරේ ඒකයි. හරි. එතකොට මුදී දැන් සමාන්තර ශ්‍රේණියක නම් මේ එකතු වෙන අගය හෝ අඩු වෙන අගය අපි පොදු අන්තරය කියලා හඳුන්වන්නේ. පොදු අන්තරය. ගුණෝත්තර ශ්‍රේණියක පුතේ මේ ಗುಣ වෙන අගය හෝ බෙදෙන අගය අපි හඳුන්වන්නේ පොදු අනුපාතය කියලා. මොකද පොදු අනුපාතය. පොදු අනුපාතය කියලා තමයි ගන්නෙ. හරි. පොදු අනුපාතය. සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය, ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය. මතක තියාගන්න. හරි. අපි චුට්ටක් ගුණෝත්තර ශ්‍රේණිය කියලා දැම්මනේ. හරි. අපි පොතේ එහෙම ලියමු. සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ මොකද්ද? ලියන්නේ එහෙම. ලියන්න කිසියම් රීතියකට අනුව කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ.
සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. හරි. කිතක් තමයි මේ සංඛ්‍යා රටාව කියලා දාලා පොඩි chart එකක් දාමු මෙහෙම. සංඛ්‍යා රටාව. ඉතින් අපිට මෙහෙම වෙන් කරන්න පුළුවන්. එකක් තමයි සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි. ඊට පස්සේ පුතේ ගුණෝත්තර ශ්‍රේණි. අනිත් ඒවා අපි සාමාන්‍ය සංඛ්‍යා රටා. සාමාන්‍ය සංඛ්‍යා රටා. අපි ටිකක් මේකට උදාහරණ පොඩ්ඩක් ගමු. සමාන්තර ශ්‍රේණි වලට උදාහරණ දෙකක් විතර දාමු. සමාන්තර ශ්‍රේණි වලට උදාහරණ හරිද? 1 3 එකක්ම ගන්නම් අර ප්‍රති සංඛ්‍යා රටාව. ඊට පස්සේ ඕනනම් නේද? 5 10 15 20. ඊට පස්සේ අඩුම එකක් ගත්තොත් නේ 100 90 80 70. හරි. දැන් මේවල වල රටාව පැහැදිලි. මේ පුතේ දෙක ගාන එකතු වෙනවා නේ. මොන දාගන්න? දෙක ගාන එකතු වෙනවා. මේක පුතේ වෙන්නේ 5 ගාන එකතු වෙනවා. මේක පුතේ 10 ගාන අඩු වෙනවා. මම උදාහරණ කිහිපයක් ලිව්වා සමාන්තර ශ්‍රේණි වලට. හරි. ඊපස්සේ ගුණෝත්තර ශ්‍රේණි ගත්තොත් මෙන්න උදාහරණ දෙක 6 18 54 ඒක පුතේ වෙන්නේ එක්කෝ සංඛ්‍යාවකින් ගුණ වෙවි යනවා මේකෙන් අපතේ 3න් ගුණ වෙන්නේ එහෙම නැත්නම් තව එකක් 100 මෙදුවාම 125 නේ 525 25 5 තිප්පේලිය මේක මුදේ වෙන්නේ 5 මුදේ දෙනවා පහෙන් බෙදෙනවනේ පරිණිත පහෙන් බෙදි බෙදි යනවා 625 පහට බෙදුනහම 125යි නේ 125 පහට බෙදුනහම 25යි ඒ වගේම පුතේ අහුවෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි වලට හරි එතකොට එකම සංඛ්‍යාවකින් ගුණ වෙවි හරි බෙදි බෙදි හරි යනවනම් එවැනි සංඛ්‍යා රටාවක් ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා එකම සංඛ්‍යාවක් එකතු වෙවි යනවනම් එකම සංඛ්‍යාවක් අඩු වෙවි යනවනම් එවැනි සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. තව උදාහරණ ඕන තරම් දිනනවා. ඕන තරම් උදාහරණ ලිව්ව හැකිය. මම මේ දෙකක් තුනක් ලියලා පෙන්නුවේ. ඊපස්සේ නොයි අනිකුත් සංඛ්‍යා රටා. හරි? අනිකුත් සංඛ්‍යා රටා. මොනවාද? උදාහරණ ප්‍රථමක සංඛ්‍යා රටාව 1 3 5 7 11 අනිකුත් සංඛ්‍යා රටානේ තව සමතු දුරස්සු සංඛ්‍යා රටාව නැත්නම් වර්ග සංඛ්‍යා 1 වර්ග 1යි 2 වර්ග 4යි 3 වර්ග 9යි නේ 4 වර්ග 16යි නේ ඌව පුතේ සමාන්තර ශ්‍රේණි වලටවත් ගුණෝත්තර ශ්‍රේණි වලටවත් අහු වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ අපිට සංඛ්‍යා රටා වර්ග කරලා පෙන්වන්න පුළුවන්. මට කියන්නේ මේ කිව්ව දේවල් ටික තේරුණාද අද දැන්? ගුණෝත්තර ශ්‍රේණි ගැන තමයි මේ පාඩමේ ඉගෙන ගන්නෙ. අපි ඒක ලබන සතියේ ඉඳන් ඒ ටික කරගෙන යනවා. මට නිකන් දල වශයෙන් තේරුණාද කියන්න මේ සංඛ්‍යා රටා වර්ග කරන්න පුළුවන් ආකාර ටික. දැන් මේක ඔයගොල්ලෝ 10 පන්ති ඉගෙන ගත්තා. කාට හරි ඕන නම් YouTube එකේ තියෙනවා බැලුවේ හැකි.
මේ පාඩම සම්පූර්ණයෙන්ම ගණන් එක්ක ඔක්කොම කියපු කරපු පාඩමක් හරිද YouTube එකෙන් බලාගන්න පුළුවන් හරි වීඩියෝ එක තියෙනවා නේද හොඳයි මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි සහ අනෙකුත් සංඛ්‍යා රටා අපිට මේ සංඛ්‍යා රටා ඔය වගේ වර්ග තුනකට වෙන් කරන්න පුළුවන් තේරෙනවද හරි ඔහොම ඉගෙන ගත්තාම ලේසියි දැන් සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ එක මාගයක් එකතු වෙවි යනවා නැත්නම් එක මාගයක් අඩු වෙවි යනවා ගුණෝත්තර ශ්‍රේණියක වෙන්නේ මොකද එක මාගයකින් ගුණ වෙනවා ගුණෝත්තර නැත්නම් එක මාගයකින් අඩු වෙනවා මේ එක මාගයකින් අඩු වෙනවා නෙමෙයි බෙදෙන්නේ නෑ එක මාගයකින් ගුණ වෙවි යනවා එක මාගයකින් බෙදි බෙදි යනවා ඒ ගුණෝත්තර ශ්‍රේණිය වල මේ සමාන්තර ශ්‍රේණි අනිකුත් සංඛ්‍යා රටා මේ ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය වෙනස් සංඛ්‍යා රටා මේ මොහොතේ සමාන්තර ශ්‍රේණිය වලටවත් මේක ගුණෝත්තර ශ්‍රේණිය වලටවත් අහු වෙන්නේ නැහැ ඒක වෙනම රටාවක් අපිට තව සමාන්තර ශ්‍රේණිය වලට එක එක ඒවා තියෙනවා උදාහරණ ගුණෝත්තර ශ්‍රේණිය වලටත් එක එක උදාහරණ තියෙනවා හොඳයි දැන් අපි මේ chart එක දාලා මෙතනින් අද class එක නවත්තමු අපි ඒතොල් ලබන සතියේ මේවල ගණන් හදනවා සහ මේකේ පාවිච්චි කරන සූත්‍ර ගණන් වල වැදගත් ඒවා තියෙනවා අර සමාන්තර ශ්‍රේණිය වල සූත්‍ර තුනක් තිබෙනි ඒ වගේ මේකෙත් සූත්‍ර තියෙනවා ඉගෙන ගන්න ගණන් හදද්දි පාවිච්චි කරන්න හොඳයි එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක අද අවසන් කරමු ලබන සතියේ ක්ලාස් එකෙන් එහෙනම් හරි හම්බ වෙමු අයිබෝවන්